අයිබවන් තුන් සැහැට සජීව සංවාදය සමගයි ඔබ අදත් සුපුරුදු පරිදියෙක් පේසිටින්නේ. ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ලංකාව ණය උගුලක හිරවෙලා තියෙනවා. මේ වගේ විවිධ අදහස් වාද විවාද ඇති වෙලා තියෙන අවධියකදී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකය ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා මහතා අද දවසේදී තුන් සැහැට සජීව සංවාදය ආරාධිතය. අයිබවන් අයිබවන් මං අර කලින් කිව්වා වගේ ලංකාවේ තියෙන මේ ආර්ථික ගැටලු පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරනවා, වාද විවාද කරනවා. විශේෂයෙන්ම ඔබ වගේ කෙනෙක් මේ වගේ වැඩසටහනකට සහභාගී වෙනකොටම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ ආර්ථිකමය පැත්තෙන් තියෙන ගැටලු බොහොමයකට පිළිතුරු ලැබේවි, ඒ පිළිබඳව සාකච්ඡා කරාවි කියලා. ඒ නිසා අපි වැඩි ඉඩක් ඒ වෙනුවෙන් ලබා ගන්නවා. නමුත් මං කැමති මුලින්ම දැන් මේ වෙනකොට හැම කෙනෙක්ගෙම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ආර්ථික ගැටලුට තමන්ට තියෙන තමන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නේ කොහොමද? මේක උතුර දකුණ මුළු රටේම සමස්ත සාමාන්‍ය ජනයාට තියෙන ප්‍රශ්නයක්. ඔබලගේ මේකට විසඳුම් තියෙනවා? දැන් ව්‍යවස්ථාවන් වලින් විවිධ අවස්ථාවන් වලදී ව්‍යවස්ථා සංශෝධනයන්ගෙන් දේශපාලන වශයෙන් විවිධ වෙනස්කම් සිද්ධ වුණා. ඒ වෙනස්කම් හරහා ජනතා බලාපොරොත්තු වෙන තමන්ගේ අතට මුදල් ලැබෙන යහපත් ජීවන රටාවක් ගත කරන්න පුළුවන් පරිසරයක් ගොඩනැගීවි කියලා. හැබැයි ඒක ගොඩනගන්න පුළුවන් වෙලා තියෙනවද? ඔබට අනුව මේක කොයි වගේ කියවීමක්ද මේ සම්බන්ධයෙන් තියෙන්නේ? දැන් දිල්කා, මේක 1978 මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරාට පස්සේ දැන් මේ ගේන් හදන්නේ 20 වෙනි සංශෝධනය. එතකොට මේ හැම සංශෝධනයකෙදීම මිනිස්සු බලාපොරොත්තු වුණා ආර්ථික වශයෙන් තමන් ඉහළට යයි කියලා. මේක තමයි හැම තිස්සෙම බලාපොරොත්තු වුණ. 1978 ඉඳලා අද වෙනකොට අවුරුදු 41ක් ගිහිලා තියෙනවා. හැබැයි මේ හැම පාරම මිනිස්සු බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආර්ථිකය හරියයි මේ සංශෝධනය ආවට පස්සේ කියලා. දැන් මම ඔයාලට හොඳම උදාහරණයක් දෙන්නම්. 13 වෙනි සංශෝධනය කරනවා 1987. ඒ වෙලාවේ තමයි පළාත් සභාව පිහිටන්නේ. එතකොට පළාත් සභාවවලට දීලා තියෙන බලතල 37ක් තියෙනවා. ඒක 142 උපලේඛනයේ තියෙනවා. මම ඔයාලට ඒ 142 තියෙන මෙන්න මේ 37 දෙනවා. දැන් ඔබ කියන විදිහට සහ මෙහි මේ උපලේඛනයේ සඳහන් වෙන විදිහට මේ 37 දැන් බලය ඉල්ලනවානේ ගොඩක් අද වෙනකොට බලතල බෙදීම සිද්ධ කරන්න විශේෂයෙන්ම පොලිස් බලතල ගැන තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ. නමුත් දැන් මේ විදිහට මේ බලතල බෙදා දීලා තියෙන අංශ ගත්තම එවයි අපිට හොඳ සාධනීය ලක්ෂණ, හොඳ තත්ත්වයන්, ඵලදායිතාවයන් තියෙනවද? දැන් ඇත්තටම දැන් බලය ලබා දීලා තියෙන ක්ෂේත්‍රයන්ට දැන් අපි හොඳටම ගමුක පොලිස් බලතල කියලා. දැන් මහජනයාට තේරෙන පොලිස් බලතලේ මොකද්ද? මහජනයාට තියෙන පොලිස් බලතලේ තමයි තේරෙන දේ තමයි තමන්ගේ කම්ප්ලේන් එකක් දාන්න ගියාම තමන්ට තමන්ගේ භාෂාවෙන් ඒක කරගන්න පුළුවන්ද කියලා. දැන් හොඳම දේ උතුරු සම්පූර්ණම නොදන් ප්‍රොවින්ස් එකටම පොලිස් ස්ටේෂන් තියෙන්නේ 56යි. එතකොට බලන්න මේ 56ට ලේඩි පොලිස් ඔෆිසර්ස්ලා එක ස්ටේෂන් එකකට 10 ගානේ 560ක් දැම්මොත්, ඒ එක ස්ටේෂන් එකකට මෝටර්බයික් 5 ගානේ දුන්නොත් මෝටර්බයික් 280ක්, ඔන්ලයින් ඔන් සයිට් ඒ කියන්නේ එතන ඉඳලා ඒ අයව ට්‍රේන් කරොත් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් හම්බෙනවා. ඒ කියන්නේ තමන්ගේ කම්ප්ලේන් එක දාන්න විසඳුමක් හම්බෙනවා. ලංකාවේම පොලිස් ස්ටේෂන් තියෙන්නේ 401යි. කම්ප්ලේන්ට්ස් එන්නේ 3000යි. ඒ කියන්නේ එක පොලිස් ස්ටේෂන් එකකට ඇවරේජ් මිනිස්සුන්ගෙන් දවසකට කම්ප්ලේන් එන්නේ 7ක් 8ක් අතර ප්‍රමාණයක්. අපි මේක 10ක් කියලා ගමුකෝ. දැන් මේ උතුරේම තියෙන පොලිස් ස්ටේෂන් 56ට දවසකට කම්ප්ලේන් එන්න පුළුවන් මැක්සිමම් ගාන තමයි 560. දැන් මේ විදිහට මෝටර් බයික් ටිකක් දීලා මේ වගේ පොලිස් ඔෆිසර්ස්ලා ටිකක් දීලා ඇයි මිනිස්සු පොලිසිය රැනකන් ඉන්නේ? ටෙලිෆෝන් කරාම ඇයි ගෙදරට ගිහිල්ලා කම්ප්ලේන් එක ලියන් ඉන්න බැරි? ඇයි ඒ වගේ වටපිටාවක් හදන්න බැරි? මේකට ඇයි මොනවාද ඕන මුදල්? 560 දෙනෙක් රෙක්‍රූට් කරන්න, මෝටර් බයික්ස් 280ක් ගන්න අරගෙන ගෙදරට ගිහිල්ලා කම්ප්ලේන් කරන් ලියන් ඉන්න කියන්න පුළුවන් තරම් තත්ත්වයක වගේ පොඩි දෙයක් මේක.
එතකොට මේක නොකර මේ දේවත් කරන්න නැතුව දැන් හොඳම උදාහරණය තියෙනවානේ. දැන් මේක මේ ටිකේ කරන්න පුළුවන්නේ. දැන් මං කිව්වට පස්සේ කරන්න පුළුවන්නේ. ඇයි නොකරන්නේ? ඇයි නොකරන්නේ? මොකක්ද තියෙන ගැටලුව? මේක ප්‍රායෝගිකව කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවද? මොකක් හරි නැත්තම් දේශපාලන වශයෙන් බලපාන ප්‍රශ්නයක් තියෙනවද? ඇයි කරන්න බැරි? දැන් මම මේ පහුගිය ආණ්ඩුවේ වැඩ කරන්නේ. පහුගිය ආණ්ඩුවේ වැඩ කරනකොට අපි දැක්ක දේ තමයි දේශපාලඥයන්ට බදාදට ජනතාව හම්බෙන්න ඕනේ. සමහර දවස්වලට පාර්ලිමේන්තු යන්න ඕනේ. එතකොට මේ හරි පොඩි වෙලාවක් තමයි මිනිස්ට්‍රි එකේ වැඩවලට ඉන්වෝල්ව් වෙලා වෙන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක සෙක්‍රටරිස්ලා ලෙවල් එකේ කරන්න ඕන වැඩක්. ඒතර දැන් හොඳම එක්සැම්පල් එකක් ගත්තොත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ට්‍රෙෂරි එක ඇතුලේ ප්ලෑනින් මිනිස්ට්‍රි එකේ සම්පූර්ණම වලතලා තියෙනවා. ඒතර ප්ලෑනින් අංශෙන් තමයි මේ ටික කරන්න ඕනේ. ඉතින් මේ 560 අරගෙන මේ මෝටර් බයික් 280 අරගෙන කම්ප්ලේන් එක පොලිසියට එනකන් ඉන්නේ නැතුව ටෙලිෆෝන් කරාම ගෙදරට ගිහිලා ලියන්න පුළුවන් තරම් සුළු සංඛ්‍යාවක් නම් ඕකත් නොකරනව නම් මන් දන්නේ නැහැ. ඉතින් එහාට මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඔබතුමා කිව්වා වගේ අමාත්‍යංශයකට සම්බන්ධ වෙලා කටයුතු කරානේ, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට කටයුතු කරා. ඔව්. ප්‍රායෝගිකව ලේකම්වරයෙක් විදිහට ඔබට මොකක්ද අමාත්‍යංශයට ඇතුලේ කරන්න පුළුවන් උනේ? ඔබට ප්‍රායෝගිකව දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ධම්මික පෙරේරා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් දුරේ දරුවා නම් ඔහුට ඔය කියන විදිහට ඔච්චර සැලසුම් සහගත ලෙස කටයුතු කරන්නට පුළුවන් නම් ට්‍රැෆික් එක දැන් නැති වෙන්න ඕනේ. ප්‍රවාහන පද්ධතිය විධිමත්ව සකස් වෙලා තියෙනවනේ. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවය විධිමත්ව සකස් වෙලා තියෙනවනේ. දැන් අපි හැමදාමත් කතා කරපු ප්‍රශ්නනේ මේවා. ඇයි ඔබට ඒක කරන්න බැරි වුණේ? නෑ, මට කරන්න බැරිලා නෑ. ප්‍රභාකරන් උතුරේ තිබිච්ච රේල්වේ ලයින් එකේ කිලෝමීටර් 310ක් විනාශ කරලා තිබුණා. මගේ අවුරුදු 3 තමයි, 4 තමයි. මම අවුරුදු 3කින් ඒ කිලෝමීටර් 310ම ඉවර කරේ. එතකොට වවුනියාව ඉඳලා KKS වලට, මැදවච්චි ඉඳලා මනාවලට ඔය ස්ටේෂන් 19ම හදලා ඔය ස්ටේෂන් වල ඔය කිලෝමීටර් 310ම සමහරක් වෙලාවට මමත් පර්සනලි ගිහිල්ලා තමයි මේක ඉවර කරේ. ඔයා දන්නේ නැහැ, මම මේකට හොඳම එක්සැම්පල් එකක් දෙන්නම්. එක දවසක මම මිනිස්ට්‍රියට යනකොට මගේ මේසේ උඩ ෆයිල් 470ක් තියෙනවා. මේ 470 මොකද මේ රේල්වේ ලයින් එක උඩ අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න ඇයට නඩු දාන. ඒ කියන්නේ මේ රේල්වේ ලයින් එකේ අනවසරයෙන් පවුල් 470ක් පදිංචි වෙලා හිටියා. මම දැනගත්ත මේ ටික නඩු දැම්මොත් තව අවුරුදු 25කට මේ රේල්වේ ලයින් එක හදන්නම් වෙන්නේ නැහැ. මං කිව්වා නෑ, මම මේකට එකකටවත් අස්සම් කරන්නේ නැහැ කියලා. කොන්ත්‍රාක්ටරව ගහලා කිව්වා ඕගොල්ලන්ටත් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා, මේකේ නඩු දාලා මේ ඩිලේ කරන එක නෙවෙයි කියලා. ඒ හිටපු තැනම මීටර් 15ක් ගහෙන් ඩෝසර් එකක් දාලා සමතලා කරලා ඉඩමක් හදලා දුන්නා අර පැල්පත ගහගන්න කියලා රුපියල් 30,000ත් එක්ක. සුමාන දෙකක් ඇතුළත පවුල් 470 මෙතනින් ගියා. එහෙම තමයි ওই කිලෝමීටර් 310 හැදුවේ. හැබැයි අද වෙනකන් කවුරුත් මෙහෙම කිලෝමීටර් 310ක් හැදුවා කියලාවත් දන්නේ නැහැ. මොකද මම ඒක ප්‍රසිද්ධම කරේ නැත්තේ. එහෙම කරා නම් ඒකත් නොකරන්න වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක හින්දා රට ඇතුලේ ඒ වගේ වැඩ සිද්ධ වුණා දිල්කා. ඒ කටයුතු සඳහා දැන් උතුරට කොහොමද ඒ කටයුතු කරන්නට මුදල් ලැබුණේ? අද ඇයි මේ දේවල් සංවර්ධන ක්‍රියාදාමයන් ප්‍රමාද වෙලා තියෙන? අද ඒ කාලේ ලැබිච්ච මුදල් මේ පළාත්වලට ලැබෙන්නේ නැද්ද? විශේෂයෙන්ම මේ කියන විදිහට මේකේ තියෙන මේ ලබා දීලා තියෙන IT ආරක්ෂා කර ගැනීම සඳහා මේවට අවශ්‍ය කටයුතු කිරීම සඳහා උදුරු දැන් මේ වෙනකොට යුද්ධමය වාතාවරණයකුත් නෙමෙයි නම් තියෙන්නේ. ඇයි සංවර්ධනය කිරීමට තියෙන බාධාව මොකක්ද හේතු? මටත් ඒක තමයි තේරෙන්නේ නැත්තේ. දැන් නොදන් ප්‍රොවින්ස් එක ගත්තොත් ළමයි 17,000ක් ඉපදෙනවා අවුරුද්දකට. 6,000ක් මැරෙනවා. 11,000ක් මේ ජනගහණයට තවත් එකතු වෙනවා. ඒ කියන්නේ 1.1 මිලියන් ඉන්නවා. හැම අවුරුද්දෙම 11,000 ගානේ මේ මෙතනට එකතු වෙනවා. ඒතර මේ අතරේ ළමයි ඉන්නවා, ඉස්කෝලේ යන ළමයි 240,000. දැන් සමහරක් වෙලාවට ඉංග්‍රීසි ගුරුවරු නැහැ. ගණිතයේ ගුරුවරු නැහැ. විද්‍යාව ගුරුවරු නැහැ. හැබැයි මේ හැම ගුරුවරයෙක්ම අර ඉංග්‍රීසි, විද්‍යා, ගණිතයේ ගුරුවරු 3 දෙනාම අවුරුදු 60 රිටයර් වෙනවා. ඇයි මේ රිටයර් වෙච්ච ගුරුවරු අවුරුදු 70 විතර වෙනකන් ගෙනල්ලා උග ළමයින්ට උගන්වන්න බැරි? මේක මහා දෙයක් නෙවෙයිනේ. දැන් මේ පාර වුණනම්
දැම් පහුගේ අවුරුදු පහම ගුරුටික ෙනාවන ඉංග්‍රීසිී ගනිතය විද්‍යාවයි රිටයි වෙච් ගුරුටික් හැලකු තයි ගන්න කියලා ඒගොල සතුරය ගන්නවා සමහරවිට කෙනෙක් අහන්න පුළුවන් කොහොම දෙදකොට යට පඩිග වන්න කියලා නොති මෙහෙමනේ දැ ඉංග්‍රීසිී ගනිතය මේටික ඇගවන්න සම්පූර්ණම දැන් දෙලක්ස හතලිස් දා අතලිස් නමදහක්කින්න තැනකට මං මේ කතා කරන්න ඉල්ක දහදායි. අධ්‍යාපන බජට් එකේ සැරගෙවන්න දෙලක්ස පනස්දාක් වෙලස අතලිස් නමදහ ගුරුවරන්න තැනකට මම කියන්නේ දහදාක් කියන්න කියලා. දහදාහක් කියන්නෙත් සැලකයුතු ප්‍රමාණයක් දහදාහක් කියන්නේ සැලකී ප්‍රමාණයක් වුණාට ආණ්ඩුවකට සාමාන්‍යයෙන් අවුරුද්ධකට එකොළොස් දහක් දොළොස් දහක් විතර රෙක්‍රුට් කරනවා. එනිසා ඔබ විශ්වාස කරන එක ඒක අමතර බරක් නෙමෙයි කියලා ආණ්ඩුව. නෙමෙයි. දැන් ඔය ලීකන්නි වගේ අය රටවල් හැදුවේ අධ්‍යාපනය ජනතාවට දීලා මිසක් වෙන මොනක්වත් දීලා නෙමෙයි. රටක මිනිස්සුන්ව පෝසත් කරන්න බෑ අධ්‍යාපනය නොදී. මොකද අධ්‍යාපනයේ දිවිරෙච්ච ළමයෙක්ව කවදාකවත් දුප්පත් කරන්න බෑ. ඉගෙනගත්ත ළමයෙක්ව දුප්පත් කරන්න පුළුවන්ද? ඉගෙනගත්ත ළමයෙකුට රස්සාවක් නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවද? නෑ, ඒ ළමයා ලංකාවේ රස්සාවක් නැත්තම් හොඳට ඉගෙනගෙන තියෙනවා නම් ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් ඒක ග්ලෝබල් මාකට් එකකට නම් හැදිලා තියෙන්නේ. ඒ ළමයා වෙන තැනකට කියලා රස්සාවක් කරයි. හැබැයි උපාධිධාරීන් තවමත් අපේ රටේ උද්ඝෝෂණ කරන රස්සා ඉල්ලලා. ඒ ඩිල්කා ඔය එන 25000න් 11000ක් විතර ආර්ට් ෆැකල්ටි එකේ ඉන්නේ. 14000ක් ඉන්නවා. 14000න් 3000ක් විතර රස්සාල හොයා ගන්නවා. 11000ක් විතර ආර්ට් ෆැකල්ටි එකේ ඉන්නේ. ඒතර මේ ආර්ට් ෆැකල්ටි එකේ ඉන්න ළමයි ප්‍රයිවට් සෙක්ටර් එකට එච්චර කියන්නේ ඒ උගන්න ඩිග්‍රී එක එච්චර අවශ්‍ය වෙන ඩිග්‍රී එකක් නෙමෙයි. ඉතින් හැබැයි ආණ්ඩුව උගන්නනවා නම් ආණ්ඩුවට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා ළමයින් ආණ්ඩුවට ගන්න. ඒ විදිහට උගන්නනවා නම්. නමුත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ තවමත්. දැන් අපිට කතා කරන්න පුළුවන්. අපිට විසඳුම් යෝජනා කරන්නට පුළුවන්. හැබැයි ප්‍රායෝගික තලයට ගියහම දැන් අපි කොයිතරම් කතා කරත් නිසි වෘත්තීය මට්ටමට සුදුසු අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා ඒ වෘත්තීය මට්ටමට සුදුසු අධ්‍යාපනයට අවශ්‍ය කනේ සිලබස් සකස් වීම තවමත් සිද්ධ වෙන්නේ නැහැ. නෑ, මම ඩිල්කා මම මේක පිළිගන්නේ නැහැ. මමත් ළමයි 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. හරි, මමත් මේ ළමයින්ට ඔක්කොටම අධ්‍යාපනය දෙනවා. ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමේ කිසිම මම දැකලා නැහැ කිසිම තැනක වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ මේ ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් හැමතැනින්ම ගත්තාම ළමයින්ගේ දැනුම හොඳට තියෙනවා. හැබැයි මේ රටේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඒ කියන්නේ 3 පන්ති ඉඳලා ගණිතය ඉංග්‍රීසියෙන් උගන්වන්න පුළුවන් නම්, 6 පන්ති ඉඳලා විද්‍යාව ඉංග්‍රීසියෙන් උගන්වන්න පුළුවන් නම්, ඊට පස්සේ 6න් පස්සේ ඇමරිකාවෙත් ගණන් බැරි අයට ඩබල් ඩෝස් කියලා එක සබ්ජෙක්ට් එකක් අයින් කරලා ඒ සබ්ජෙක්ට් එකේ වෙලාවේ ළමයාට ගණිතය තව පීඩයක් කරනවා. එතකොට මෙහෙත් තියෙන්නේ ඉංග්‍රීසි ගණිතයයි වගේ විෂයන් දෙකක් අරගෙන සිලබස් එකේ තියෙන ග්‍රේඩ් 6 වලින් පස්සේ තියෙන සබ්ජෙක්ට් දෙකක් අයින් කරලා අර ළමයට ඩබල් ඩෝස් දීලා ළමයව හදන්න ඕනේ 10 පන්තිර එනකොට ඉංග්‍රීසි ගණිතය විද්‍යාවයි තුනම හොඳට ඉංග්‍රීසියෙන් ප්‍රගුණයක් තියෙන ළමෙක්ව. ඒ ඇරෙන්න මේකේ මේ සිලබස් වල කිසිම මේකක් නැහැ. මොකද සිලබස් කේම්බ්‍රිජ්, එඩෙක්සෙල්, ශ්‍රී ලංකා කියලා ගත්තාම මං හිතන්නේ අපේ এডুকেෂන් සිස්ටම් එක, ඒ කියන්නේ සිලබස් එක හොඳට තියෙනවනේ. අපේ এডুকেෂන් සිස්ටම් එක හොඳට තියෙනවා. දැන් පාසල් මට්ටම ගත්තම ඔබ කියන කාරණාව හරි. නමුත් දැන් ඔබම සඳහන් කරනවානේ උසස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුන්ට, කලා උපාධිය හදාරන සිසුන්ට ඔවුන්ට ගැළපෙන ආකාරයේ රැකියා වෙළඳපළක් නැහැ. එතකොට රැකියා වෙළඳපළට ගැළපෙන විදිහේ උසස් අධ්‍යාපනයක්, එහෙම නැත්නම් උපාධියක් නැහැ. එතකොට අපි එහෙමනම් කොතනද වෙනස් කරන්න ඕනේ? එක්කෝ අපි රැකියා වෙළඳපළ වෙනස් කරන්නට වෙනවා, එහෙම නැත්නම් අපේ උපාධියේ තියෙන විශේෂපතයන් වෙනස් කරන්නට වෙනවා. උපාධිය තියෙන විශේෂපදිය තමයි වෙනස් කරන්නේ. හැබැයි මේ ගොඩාක් ළමයි ආර්ට් කරන්න හේතුව තමයි ඕ ලෙවල් වල ගණන් සමහරක් කරාට ෆේල් වෙනවා, නැත්නම් S එකක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේ ගණන් වල තියෙන දුර්වලතාවය තමයි ප්‍රධාන හේතුව මේ ආර්ට් වගේ විෂයත් තෝරගන්න. හැබැයි ලංකාවේ අනිත් හැම විෂයක්ම උගන්නන ওই ඉස්කෝල 10000ක් අපි කතා කරාට ඒකේ එක AB කියලා තියෙනවා. එක AB කියලා කියන්නේ උසස් පෙළ, සයන්ස්, මැක්ස්, කොමර්ස්, ආර්ට් තියෙන හතරම ඉස්කෝල තියෙන්නේ 1080යි. 1860ක් තියෙන්නේ ආටුයි කොමසුයි උගන්න ඉස්කෝල. ඒතර මේක තමයි ඒ ඉස්කෝල 1860 තමයි ඇත්තටම මැක්ස් සයන්ස් කියන සබ්ජෙක්ට්ස් ඉන්ට්‍රඩියුස් කරන්න ඕනේ. ඒතර ඒක ඉන්ට්‍රඩියුස් කරොත් මේ කලා විෂය කියන කෑල්ලේ තියෙන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඩිල්කා මේ විශ්වවිද්‍යාලය යන්නේ ළමයි 360,000ක් ඇතුළට ඇවිල්ලා ළමයි 25,000ක් නම් 7% ප්‍රමාණයක් නම් යන්නේ ඩිවලොප් වෙන්න බෑනේ රටකට.
හැම ඩිවලොප් වෙච්ච රටකම දැන් බලන්න සිංගප්පූරුව වගේ රටක් ග්‍රැජුවේට්ස්ලා 150යි. ඒක ගණන් හදන්නේ අවුරුදු 19යි 23යි අතර යුනිවර්සිටි යන. ඒ කියන්නේ ඩිග්‍රී එකක් කරන ළමයි ඉන්නවා 150. ඉතින් එහෙමනම් අපි මේ 107 14 කරන්න පුළුවන් නේ අපිට. කොහොමද 14 කරන්නේ? යුනිවර්සිටි යන්න තීරණ ළමයි 60000ක් ඉන්නවා. ඒ 60000න් දැන් ගන්නෙ 30000යි. ඉතුරු 30000ට 1 මිලියන් වගේ කූපන් එකක් දීලා කිව්වොත් ප්‍රයිවට් සෙක්ටර් එකේ හරි ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඩිග්‍රී ගන්න කියලා ඒ ළමයි ඒ ඩිග්‍රී ගන්නවා. අපේ රටේ ජනතාව ඔය කියන කාරණයට ලෑස්තිද? මොකද දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධති හරහා හෝ උසස් අධ්‍යාපනයක් ලබාගෙන ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගෙන මේ පවතින වෙළඳපළට හරියන විදිහේ මනුෂ්‍යෙක් ගොඩනගා ගැනීම සඳහා බොහෝ දෙනෙක් කටයුතු කරනවා. නමුත් අවසාන වශයෙන් නැවත වතාවක් එන්නේ අර විශ්වවිද්‍යාල පද්ධතියෙන් එන පිරිස සහ අර පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් එන ශිෂ්‍යයන් අතර ඝට්ටනයක් ඇති. නෑ නෑ, එහෙම කිසිම ඇත්තටම ඔය ඝට්ටනේ තියෙන්නේ ડોක්ටර්ස්ලාගේ විතරයි. ඒ ඇරෙන්න කිසිම අනිත් කිසිම සබ්ජෙක්ට් එකක එහෙම ප්‍රශ්නයක් නෑ. ડોක්ටර්ස්ලාගේ විතරක් තමයි අපි මේ ડોක්ටර්ස්ලාගේ ප්‍රශ්නේ පැත්තකට තියලා ඒක 100ට ගානේ ගත්තොත් එහෙම මහා ලොකු ගානක් නෙමෙයිනේ. ඒ 102 පැත්තකට තියලා අපි 98 ගැන කතා කරමු. ප්‍රයිවට් විශ්වවිද්‍යාලවල මෙඩිකල් කොලේජ් කියන කෑල්ල පැත්තකින් තියලා ඉතුරු 98ක ළමයින්ට උගන්වන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඔබේ ළමයි, ඔබේ දරුවන් තිදෙනාව මේ ඔබ ඔය කියන වෙළඳපළට සහ මේ පවතින ක්‍රමයට මේ මට්ටමට සුදුසු පුද්ගලින් බවට පත් කරන්න ඔබ මොකක්ද කරපු දේ? දිල්කා, දැන් මගේ ළමයි ගත්තොත් ඕ ලෙවල් වලට මැක්ස් වලට වර්ල්ඩ් එකේම නම්බර් දෙවනිය. ඒ කියන්නේ වර්ල්ඩ් එකේම දෙවනියට පාස් වුණේ මගේ බබා. ඒ ලෙවල් ගත්තාම එඩෙක්සෙල් සිලබස් එකේ ඇඩ්වාන්ස් මැක්ස් වලට ලංකාවේම පළවෙනියා. ඒ කියන්නේ මම ප්‍රමුඛත්වයේ දීලා තියෙන ගණිතයට විතරයි. ඒගොල්ලොත් දන්නේ ගණන් විතරයි. ගණිතයෙන් ජීවිතයක් ඒ විෂයෙන් පමණක් ජීවිතේ හැඩගස්ව ගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා? නෝ, ගණිතයයි විද්‍යාවයි නැතුව ඉදිරියේදී මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ දේවල් එක්ක සමාජයක් ඉදිරියට එනකොට මේ වගේ දෙකක් නැතුව හරිම අමාරු විදිහක. මං හැමතිස්සෙම කියන්නේ ඕ ලෙවල් ළමයි මේ 10 11 ළමයින්ට කොමර්ස් කරන්න කියලා. කියන්නේ මම හැමතිස්සෙම කියනවා මේ අනිත් විෂයන් එක්ක මේ කොමර්ස් විෂය තෝරගන්න ඔයා ડોක්ටර් කෙනෙක් වුණත් කමක් නැහැ, කොමර්ස් විෂය තෝරගන්න 10 11 පන්ති වලට. ඇයි? තමන්ගේ පුද්ගලිකව මැනේජ් කරන්න, තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක මැනේජ් කරන්න, තමන් කාර් එකක් ගන්න ඕනේ කොහොමද කියලා මැනේජ් කරන්න. මේ ඔක්කොටම අර 10 පන්ති 11 දී උගන්නන ඒ දේ හොඳටම උපයෝගී වෙනවා. මොකද ඒක නොකරපු ඉංජිනියර්ස්ලා මගේ ළඟ ඉන්නවා, ඒක නොකරපු ડોක්ටර්ස්ලා අපේ ළඟ ඉන්නවා. මේ ඔක්කොටම හැබැයි අර පොඩි ෆයිනෑන්ස් ගැටලුවක් ආපු වෙලාවට බබාලා වගේ හැසිරෙන්නේ. ඔබේ ජීවිතය ඇතුලේ එහෙම නැත්නම් ඔබ හිතන විදිහට මිනිස්සෙක්ට මේ කලාව, නිර්මාණාත්ම නිර්මාණශීලීත්වය, සංවේදීත්වය මේ වගේ දේවල් අර මොලේ තියෙනවනේ දෙපැත්තක්, වම දකුණ දෙවිදියකට ක්‍රියාත්මක වෙන. දැන් මෙන්න මේ මේක අවශ්‍ය නැද්ද? නෑ නෑ, මේ 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 කලා කරන්නේ ඒ කලාකාරයෝ නෙමෙයි. මේ ගණන් ෆේල් වෙන හින්දා කරන කලාවක් මිසක් මේ මේ මේක අර හැමෝම නෙමෙයි. ඉගෙන හැමෝම ගණන් ෆේල් වෙන නිසා කලාව කරනවා නෙමෙයි, ගණන් පාස් වෙන බොහෝ දෙනෙකුත් මම මේ කියන්නේ 60ක් විතර 60ක් විතර කලාව විෂය තෝරගන්නේ ලේසි. යුනිවර්සිටි යන්න ලේසි. යුනිවර්සිටි එකේ බල්ක් එකක් ගන්නෝ යුනිවර්සිටි යන්න ඕනේ කියන පරමාර්ථයෙන් ඔයෙන්නේ. නැතුව කොච්චර කීප දෙනාද සංගීතය, නැටුම්, ඔය ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න. දැන් මම හොඳම උදාහරණයක් කියන්නම්. අපි ළමයින්ට අපි ගණන් උගන්වන ගමන් ඉන්ස්ට්‍රුමන්ට් 4ක් ප්ලේ කරන්න උගන්වලා තියෙනවා, ඩාන්ස් කරන්න උගන්වලා තියෙනවා, සින්දු කියන්න උගන්වලා තියෙනවා. මගෙන් සමහරක් වෙලාවට අහනවා මේ ඒ පැත්තට තල්ලු ළමයව තල්ලු කරන්න කියලා. නැහැ, ළමයින්ගේ ස්ට්‍රෙස් එක හරින්න මේව තියන්න ඕනේ. නැත්තම් ළමයි මොනවද කරන්නේ? එක්කෝ කාටුන් බලනවා හෑන්ඩ් ෆෝන් එකක් අල්ලගෙන, නැත්තම් වෙන ෆිල්ම් එකක් බලනවා. ඉතින් මේ වගේ ළමයින්ගේ ඇත්තටම අත්වලින් කරන වැඩ ඉඳලා මම සමහරක් ළමයින්ගේ දැකලා තියෙනවා ඇඟිලි පුංචි වේගෙන එනවා. මොකද ලොකු ඇඟිලි ඕන්නේ අර මෙහෙම කර කර ඉන්න.
ඒකින්ද ම හැමෝටම කියන්නේ ඒකයි ඔය මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් වගේවා ප්ලේ කරොත් විතරයි අර ඇඟිලිවල හයිය ඔක්කොම ඇවිල්ලා කරන්න පුළුවන්. අපි නම් අවුවේ ක්‍රිකට් ගහලා අරව කරලා ආපු අය. අද පිර ළමයි එහෙම වහින්නේ නැහැ අවුවට. හොඳයි, අධ්‍යාපනයේ පැත්තෙන් අපි ඇත්තටම තවත් කතා කළ යුතුයි. මොකද ඔබ කිව්වා වගේ හැමෝම බුද්ධිමතුන් බවට පත් වෙනවන ප්‍රශ්න විශාල ප්‍රශ්න සංඛ්‍යාවකට පිළිතුරු ලැබෙනවා. නමුත් මම කැමති පොඩ්ඩක් වෙන පැත්තකට ගිහිල්ලා නැවතත් එන්න. දැන් ලංකාවේ අංක එකේ කෝටිපතියා එහෙම නැත්නම් ව්‍යාපාරිකයා බවට පත්වීම අහම්බයක්ද, එහෙමත් නැත්නම් ඔබ සැලසුම් සහගත වෙතන්ට ආවද? මම ඇත්තටම දිල්කා අදත් මගේ මොලේ මම 105 යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ ඔපචුනිටි එකක් නැහැ අපිට. මේ මිලියන 21ක් වගේ ඉන්න රටක ඉඳලා, හැබැයි මිලියන 21ක් හිටියකට මම ග්ලෝබල් මාකට් එකට ඉන්දුනීෂියාවල ගත්තොත් මගේ ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. දැන් හොඳම එක්සැම්පල් එක ඒ ප්ලාන්ට්ස් දෙකේ ওই සුලවීසි කියලා අයිලන්ඩ් එකේ මේ ළඟදි සුනාමි ආවනේ. මම අවුරුදු 8කට ඉස්සෙල්ලා ඉඩම ගන්නකොට එක දෙයක් එක ප්‍රශ්නයයි මම ඇහුවේ. මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උසින්ද තියෙන්නේ? මීටර 16ක් කියලා කිව්වා මං හරි කියලා කිව්වා. එච්චරයි. ෆැක්ටරි එක ඇහුවා, සුනාමි ආවා. මම එක ටෙලිෆෝන් කෝල් එකක්වත් දුන්නේ නැහැ. මම දන්නවා සුනාමි වැටින්නේ නැහැ මීටර 16ක් තියෙනවා කියලා. ඉතින් අපේ ෆැක්ටරියෙ මුකුත් දුන්නේ නැහැ. වටපිට තියෙන දේවල් අඩුයි. පල්ලෙහා තියෙන ඒවාට වුණා. එතන අපේ ෆැක්ටරිස් දෙකක් තියෙනවා. මම තායිලන්තේ ගහලා තිනවා ෆැක්ටරිස් තුනක්. හරි? ඉතින් හැබැයි මම මේ එකක්වත් ගිහිල්ලා බලලා ඔක්කොම ඩ්‍රොයින්ස් ටිකයි වීඩියෝස් ටිකයි ඔෆිස් එකේ බලලා අප්‍රූවල් එක දීලා හදපු ඒවා මිසක් මේවා මේ ෆිසිකලි ගිහිල්ලා බලලා ගහපුවා නෙමෙයි. ඔයා වුණත් හොඳ කාර් එකක යනවා නම් අද ලෝකේ තියෙන හැම කාර් එකකම බෙන්ස්, මර්සිඩීස්, ඔඩි, වොල්වෝ මේ හැම කාර් එකකේම ෆිල්ටර් එක ඒ කාබන්ස් ටික අපේ කාබන්. ඇමරිකාවේ තියෙන හැම ෆ්‍රිජ් එකකම වෝටර් ෆිල්ටර් එක 3M නම් ඒ මගේ කාබන්. දැනට ඔබේ සමාගම් හරහා මේ රටේ කොයිතරම් පිරිසකට රැකියා අවස්ථා ලබා දෙනවද? ඔව්, ලංකාවේ ඉන්නවා 58,000ක් විතර, වෙනත් රටවල 2,000ක් විතර ඉන්නවා. කොයිතරම් විතර සමාගම් සංඛ්‍යාවක් ඔබ සතුව තියෙනවද? 200ක් විතර තියෙනවා. 200ක් විතර. මේ ආයතන ජාතික ආදායමට දක්වන දායකත්වයේ කොයි වගේද? ටැක්ස් සම්පූර්ණ ටැක්ස් ගත්තොත් එහෙම කෝපරේට් ටැක්ස් රෙවෙනියු එකෙන් 5%ක් එන්නේ අපේ කම්පනීස් වලින්. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා අපි හම්බ කරගත්තොත් අපි කනවා කියලා. හැබැයි ඒක ඇත්තද? එහෙම නැත්නම් දැන් Tamanට හොඳ ආර්ථිකයක් ගොඩනගා ගැනීම සඳහා, හොඳ තත්ත්වයක් ගොඩනගා ගැනීම සඳහා, හොඳ රටක්, ස්ථාවර ආර්ථිකයක් තියෙන රටක්, හොඳ පාලනයක්, හොඳ දැක්මක් තියෙන පාලන තන්ත්‍රයක් එහෙම තියෙන අවශ්‍ය නැද්ද? අපි හම්බ කරගත්තොත් අපි කනවා කියන එකම විතරක් නෙවෙයි. ඒක ඇත්තටම තියෙන්න ඕනේ. හැබැයි ඉතින් මෙහෙමනේ අපිට දැන් දැන් අපි ගමුකෝ දිල්කා, අවුරුදු 5ක් කියන කාල සීමාව. පැයකට අවුරුදු පැය 8යි. සුමානට දවස් 5යි වැඩ කරන්න පුළුවන් පැය 40යි. අවුරුද්දට තියෙන සුමාන 52යි. 40 52 වැඩි කරාම 2080යි. එතකොට අවුරුදු 5ක් කියන එක 5න් වැඩි කරාම පැය 10,400ක් තමයි මේ අවුරුදු 5ක කාල සීමාවක් කියලා කියන්නේ. එතකොට මේ අවුරුදු 5ක කාල සීමාවක පැය 10,400ක් තමයි තියෙන්නේ. එක පැයකට එක ඩිසිෂන් එකක් ගත්තොත් ආණ්ඩුවක් ඩිසිෂන්, ඒ කියන්නේ තීරණ 10,400ක් ගන්නකොට ආණ්ඩුව ඒ කාල සීමාව ඉවර වෙනවා. එතකොට ඕගොල්ලන් වගේ දෙරණ වගේ තැනක TV නිවුස් එකේ හවසට ඒ වගේ ගත්ත තීරණ 8ක් විතර එන්න ඕනේ. එතකොට ඒ තීරණ 8 එනවා නම් අපි දන්නවා අවුරුදු 5ට තීරණ 10,400ක් එනවා කියලා. හැබැයි එහෙම එන්නේ නැත්නම් අපි දන්නවා එහෙම තීරණ ගන්නෙ නැහැ කියලා. එතකොට අපි ඒ විදිහට අපි ලෝකල් ව්‍යාපාරිකයෝ හැටියට මං කවදාකවත් රටක් හොඳද නරකද කියලා බලලා නෙමෙයි ඉන්වෙස්ට් කරන්නේ. රට වෙනුවෙන් හිතලා මට රට හොඳ වුණත් මං ඉන්වෙස්ට් කරනවා, නරක වුණත් ඉන්වෙස්ට් කරනවා. හොඳයි, ප්‍රශ්න ඔබතුමා කිව්වා වගේ දවසකට අපි ප්‍රවෘත්ති ප්‍රචාරය, ප්‍රවෘත්ති විකාශයේදී අර ඔබ කිව්වා වගේ තීන්දුව ලබා ගත්ත, රජය ගත්ත තීන්දු 8ක් ඇත්තටම ප්‍රකාශයට පත් කරනවාද කියන ප්‍රශ්නය තියෙන. අපි කෙටි විරාමයකට යොමු වෙනවා. විරාමයෙන් අනතුරු යලි 360 සජීව සංවාදයෙන් හමු.
ඔයාලිතෙක් වෙසිරින 360 සජීව සංවාදයේ සමගින් ඔබතුමා සඳහන් කරා රට ගැන හිතල ඔබ ආයෝජන කරන්නේ රට හොඳද නරකද කියන එක ඔබට අදාළ නැහැ කියලා. හැබැයි ලෝකයේ තත්ත්වය මෙහෙමද මොකද දැන් අපි දන්නවා රටක ත්‍රස්තවාදී තත්ත්වයන් තියෙනකොට ආයෝජකයෝ එන්නේ නැහැ. රට අස්ථාවර දේශපාලන වශයෙන් අස්ථාවර නම් ආයෝජකයෝ එන්නේ නැහැ. හැබැයි ඔබ කියන ඔබට රට හොඳද නරකද තත්ත්වය අදාළ නැහැ. ඔබ රට ගැන හිතලා ආයෝජනය කරනවා. ඉතින් මෙහෙමනේ මම ලංකාවේ ඉන්නේ. මට අවුරුදු 10ද 20ද කියන එකේ ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ආයෝජකයෝ එන්නේ ඒගොල්ලන්ට සල්ලි හම්බ කරන්නයි. අනිත් එක තමයි වෙනත් රටවලට වඩා අපි බෙනිෆිට් දෙනවද නැද්ද කියන තීරණය මත. මොකද ඒගොල්ලන්ට එහෙම නැතුව කරන්න බෑනේ. ඉතින් එහෙම බලනකොට ලංකාව ආයෝජනයට සුදුසු නෑ කියලා තීරණය කරාට පස්සේ මොකද අනිත් කම්පිටිටිව් රටවල් ටික මීට වඩා හොඳ ඉන්වෙස්ට්මන්ට් පැකේජ් දීලා ටැක්ස් හොලිඩේස් දීලා වෙන වෙන බෙනිෆිට්ස් දීලා ඉතින් ඒ ඔක්කොම කරනකොට ඉතින් මෙහෙට එන්නේ නෑ. හැබැයි එහෙම කියලා අපි නිකන් ඉන්නේ නෑනේ. දැන් මම මාසෙකට ඉස්සෙල්ලා ලොජිස්ටික් සිටි එකක් හැදුවා. ඒකේ A380 aircraft හතරක් දාන්න පුළුවන්. සවුත් ඒෂියා වල ඒ තරම් ලොකු warehouse එකක් නැහැ. කොහෙද? ජයල. ඔබ කිව්වා ඔබේ ඔබ පාවිච්චි කරලා තියෙන තාම ඔබේ මොලෙන් 5% වගේ කොටසක් කියලා. එතකොට අනිත් කොටස පාවිච්චි කරන්නේ නැතුව ඔබ නැතුව කියන්නේ පාවිච්චි කරන්න දෙයක් නැහැ ඩිල්ක. මම මේ දැන් අවුරුද්දක් තිස්සේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඩේටා සයන්ටිස්ට්ලත් එක්ක ඉන්නේ. දැන් මට ඇත්තටම මේක බැලුවාම රටවල් මේ ඔක්කොම හරි පොඩි දේවල් වගේ පේන්නේ. ඒ කියන්නේ මම හොඳම උදාහරණයක් ගත්තොත් ගන්න පොලිස් ස්ටේෂන් 401ක් තියෙනවා ලංකාවේ. කම්ප්ලේන්ට්ස් එන්නේ දවසට 3යි 3000යි. මගේ එක ව්‍යාපාරයක සිංග වගේ තැනක බ්‍රාන්චස් තියෙනවා 435ක්. 435ට කස්ටමර්ස් ලෙනවා 30000. ඒතර පොලිසිය වගේ 10 ගුණයක් එනවා. මම දන්නවනම් හෙට සිසිල් කියන ෆ්‍රිජ් එකේ මේ සයිස් එකේ ෆ්‍රිජ් විකිරෙන්නේ කීයද කියලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින්. වොෂින් මැෂින් හෙට කීයද විකුණන්නේ කියලා. එයා කන්ඩිෂන් කොච්චරක් විකුණනවද කියලා. ටීවී ටික දන්නවනම් වරම එක දෙයක් කියන්න. මේ පොලිස් ස්ටේෂන් වලට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දැම්මොත් මොන ගමෙන්ද හෙට හවස 4ට මේ ගමෙන් කේස් එකක් ක්‍රියේට් වෙනවා කියලත් මට කියන්න. කොහොමද එහෙම කියන්නේ? මොකද මේ ඔක්කොම කරන්නේ big data එකක් build කරනවා. අපි ගමු එක පොලිස් ස්ටේෂන් එකක්. දැන් එක පොලිස් ස්ටේෂන් එකකට කම්ප්ලේන්ට්ස් 10යිනේ තියෙන්නේ. එතකොට 10 තියෙනවා. ඒ වගේ දවස් 365කට 3650ක් තියෙනවා. එතකොට 3650ව අපි ගත්තොත් 3650ක් ගන්නකො. අරගෙන මොකද්ද මේකට data එක enter කරන්නේ? time එකයි ගමයි criminal එකේ තියෙන ස්වභාවයයි. මේ පොලිස් ස්ටේෂන් එකට දාලා මේ ටික ඔක්කොම අවුරුදු දෙකක විතර ඩේටා දැම්මට පස්සේ ඒගොල්ලන් දන්නෝ සඳුදා වගේ මේ වගේ අවුරුද්දක මේ වගේ සඳුදා මෙන්න මේ තැන්වලින් මේ වගේ දේවල් ක්‍රියේට් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ අපරාධ වෙන්න පුළුවන් ඊට පස්සේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් මේ ටික ඔක්කොම කියලා ඕන්නම් අර පොලිසිය බයික් එක යන අර මංගුවේ ගෙදරට යනවා කියලා ගමේ තියලා තියන්න පුළුවන් කම්ප්ලේන් එක කෝල් එක එනකොට ගමේ කොයි ගෙදරද කියලා විතරයි එයා දන්නේ නැත්තේ එතනට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියනේවා අද ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ ඩේටා සයන්ටිස්ට්ලත් එක්ක හැමොත් එක්කම ආරම්භත් එක්ක වැඩ කරලා දිල්කා මට මොකුත් ඇත්තටම දැන් මේ වෙනකොට හැම දෙෙම පොඩි වෙලා මරත් තේරෙන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. ඔබ කියන විදිහට ඔබ කියන්නේ සම්භාවිතාව. මෙහෙම සම්භාවිතාව නෙමෙයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ සම්භාවිතාව නෙමෙයි. දැන් සිද්ධි මෙන්න මේ විදිහේ සිද්ධි සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔබ යම්කිසි උපකල්පනයකට එනවා. එතකොට එහෙම ඒ සිද්ධි සිද්ධ නොවෙන්නත් පුළුවන්. 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 හැබැයි මේක 90% විතර මුල් අවුරුද්දේ ඇකියුරේට් වෙනවා. ඊට පස්සේ සිද්ධි නොවනකොට එයා වෙනම තීරණය කරනවා ඇයි නොවෙන්නේ කියලා. මොකද්ද ට්‍රෙන්ඩ් එක? ඒ කියන්නේ ගමේ අපරාධකාරු ටික හිරේද? ඒ ඔක්කොම ඩෙරත් එක්ක එහෙම විතරක් නෙවෙයි. මේකට ඕන වෙදර් එකක් දාන්න පුළුවන්. වහින කොටත් වෙන්නේ නැහැ, පායන කොට වෙනවා කියලා. හොඳයි. ඒ සම්භාවිතාව උපකල්පන ගැන කතා කරනකොට මේ ජ්‍යොතිෂය නෑ. මම නම් ඒ කිසි දෙයක් පිළිගන්නේ නැහැ. මම රාහු කාලේ විතරයි පිළිගන්නේ. මම ওই කිසිම දෙයක්වත් ඔය දැම්මරව ජ්‍යොතිෂය කියනකොට එක එකයි එක එක දේවල් කරනවානේ. ඒ කියන්නේ බෙල්ලොන් අරගෙන තියාගන්නවා. සමහරක් අය අර
වල්ල පට්ට හොයෙනවා සමහරක් අය කිඹුල්ලු උණන් හොයෙනවා සමහරක් අය බුදුවිල්ම හොයෙනවා ඔබ දන්නවද මේ අකුණු සන්නායක හොයෙනවා මේ කිසි දෙයක් ඇත්ත කතාවක් නෙවෙයි කියලා ඔයා මට එකින් එක ඇහුවොත් මේ ඔක්කොම පෙන්නලා අන්තිමට අපේ තියෙන පුරා අර يعني පුරා විද්‍යා වටිනාකම යුතු බිල්ඩින් බුදුහාමුදුරන්ගේ රූප මේව කඩන එක විතරයි වෙන්නේ මේ කිසි දෙයක ඇත්ත නිදානයක් නැහැ ඔය බුද්ධ රූප ඔක්කොම අලුතෙන් හදපුවා පරණ කරලා විකුණන එක තමයි කරන්නේ දැන් බලන්නකෝ දිල්කා බුදු පිළිමයක් කඩන්න ඕනද නිදානයක් තියෙනවද කියලා බලන්න පරණ බුදු පිළිමයක් නම් අලුත් බුදු පිළිමයක කම්බි තියෙයි මෙටල් ඩිටෙක්ටර් එකක් ඇල්ලුවා මේ පරණ බුදු පිළිමයකට ගිහිල්ලා අර මෙටල් ඩිටෙක්ටර් එක ඇල්ලුවා නම් ඇතුලේ නිදානය තියෙනවද කියලා දන්නවනේ මොකද අලවංගු වරන් ගිහිල්ලා කට්ටඩියක් කරන් ගිහිල්ලා කඩන්නේ ලංකාවේ ඉඳන් තාක්ෂණයේ තියෙන මෙටල් ඩිටෙක්ටර් එකක් කරන් ගියා බුදු පිළිමයන්ට තිබ්බා එතකොට බුදු හඳුරන්ගේ ඇතුලේ මුකුත් නැහැ කියලා තේරුම් ගත්තාම අර බුදු පිළිමයට අපරාධය කරන්නේ ඔබ ඔබ ජ්‍යොතිෂය ගැන පිළිගන්නේ නැහැ කියන ගමන් ඔබ රාහු කාලය පිළිගන්නවා නෑ රාහු කාලය සයන්ස් වලින් ප්‍රූව් කරලා තියෙනවා ග්‍රැවිටි එක මේ පැයකමාරේ වෙනස් වෙනවා කියලා මම ඒ ඇරෙන්න මම අනිත් දේවල් කිසි දෙයක් මම කරන්නේ මොකද මේක සයන්ස් වලින් ප්‍රූව් කරලා තියෙනවා මේ පැයකමාරේ මේ ග්‍රැවිටි චේන්ජස් ඉඳලා මොලේ අන්කම්ෆර්ටබල් වෙනවා කියලා ඒකින් තීරණ කරන්න එපා කියලා වෙලාවේ ඒ අනුව ඔබ රාහු කාලය තුල කිසිදු කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ ඔබ හිතනවා දනිත් අයත් එහෙම වුණොත් හොඳයි කියලා නෑ මෙහෙමයි දැන් මමත් මටත් පැයකමාරක්වත් නැත්තම් නිදාසක් මම ඒකත් අරගෙන තමයි මම කරන්නේ මම ඒ ඒ දෙකක් කරනවා එකේ එකක් ඒ පැයකමාර රෙස් කරන එක වැඩිත් කරනවා ඉතින් මේ සමහරක් ඇයි මේ පැයකමාර එහෙම රෙස් කරන්න මම හිතන්නේ කාලයක් තියෙයි කියලා මම හිතනවා ඒගොල්ලෝ ඒකෙත් වැඩ කරොත් හොඳයි කියලා ඔබ ඉස්සර රාහු කාලේ විශ්වාස කරාද ඔබ අද ඉන්න ධම්මික පෙරේරා කි ඉන්න තැනට එන ගමනේදී මම අවුරුදු 23 දී තමයි විශ්වාස නොකර එක ආගියුමන්ට් එකකට ගිහිල්ලා මට චයිනීස් ජාතිකයෙක් කිව්වේ මේ වගේ බෑඩ් ටයිම්ස් තියෙනවා මේක තමයි ග්‍රැවිටි චේන්ජස් එක ඔයා කියන් අහන්න නැත්තම් ඔයා මේ වෙලාවේ කරන වැඩ ලියන්න ලියලා බලන්න මොකද වෙන්නේ කියලා එතකොට මම ඇත්තරම කරපු වැඩවලින් 70%ක් විතර ෆේල් 30ක් විතර කරලා තියෙනවා. ඉතින් මම බැලුවා 70%ක් ෆේල් වෙන්න ඕනේ නැහනේ කියලා ඒ අවුරුදු 23 ඉඳලා තමයි මේ වැඩේ මම පටන් ගන්න තියෙන්නේ. හොඳයි. මහින්ද රාජපක්ෂ පාලනයට සම්බන්ධව ඔබ කටයුතු කරා එහි නිලතල දරමින් කටයුතු කරා. එක්සත් ජාතික පක්ෂ පාලනයත් එක්ක ඔබ ඒ වගේ වගකීම් සහගත ඒ නිලතල දරමින් කටයුතු නොකරන්නේයි. නෝ මම ඔබට එක දෙයක් කියන්නම්. දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දක්ෂයෙන්ව අඳුරගෙන තමන්ට කිසිම බයක් නැතුව ඒ තියෙන තැන්වල ගිහිල්ලා ඉඳෙව්වා. මම මේ ආණ්ඩුවාවට පස්සෙත් මම මේගොල්ලන්ටත් කිව්වා අපේ තියෙන මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිව ප්‍රොජෙන්ට් එක ගන්න කියලා. හැබැයි ඊට පස්සේ ටුවරිසම් ඩෙවලොප්මන්ට් වලට එහෙම මම මීටින්ග්ස් වලට ගියා. ඒව අදත් කොළවල ලිස්ට් කරලා තියෙනවා. කරන්න ඕනේ මොනවද කියලා. අපි දීපු ප්‍රොපෝසල් ඔක්කොම ටික ලිස්ට් කරලා තියෙනවා. මම හිතන්නේ මේ අවුරුද්දේ කරයි. කියලා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. හොඳයි. පසුගිය කාලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ අපි දන්නවා FCID, CID කැඳෙව්වා. ඔව්. ඔබතුමාටත් එහෙම කැඳවීම ආවද? ඔව් මටත් ඒ වගේ කැඳවීම ආවා. හැබැයි ඒක ගියාට පස්සේ ඒගොල්ලන්ට තේරුණා ඒ කැඳවීම වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා. පසුගිය කාලේ කොටස් වෙළඳපළ කඩා වැටීම කියන කාරණේ බොහෝ ව්‍යාපාරිකයන්ට බලපාපු කාරණයක් වුණා. ඔබට කොහොමද ඒක බලපෑවේ? මට කිසිම බලපෑමක් නැහැ නේ දිල්ක. මගේ ළඟ තියෙන ෂෙයාස් මම විකුණන්න අරන් නැහැ නේ. ඉතින් ඒක හින්දා මම ෂෙයා මාකට් එකේ මොකද වෙන්නේ කියලාවත් බලලා නැහැ. ඇයි හැම මිනිහෙක්ම 30ක් 40ක් විතර ප්‍රයිස් එක අඩු වෙලා අමාරු වෙట్లా ඉන්නේ. හැබැයි අපි වගේ ව්‍යාපාරින්ට එක බලපාන්නේ නැත්තේ අපිට ඕක 60%ක් අඩු වුණත් අපේ කොටස් ටික එහෙමම තියෙනවා. ඉතින් ඒක හින්දා අපිට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි ෂෙයා මාකට් එකක් කියලා කියන්නේ බයින් ඇන්ඩ් සෙලින් මාකට් එකක්. ඒතර මාකට් එකේ මිනිස්සු අමාරු වෙట్లా තියෙනවා. දැන් අද වෙනකොට බැංකුවල දාලා තියෙන කැපිටල් එක ඒ දාලා තියෙන කැපිටල් එකට ට්‍රෙෂරි බිල් රේට් එකේ ඉන්ට්‍රස්ට් එකවත් හම්බ වෙන්නේ නැහැ ඔය බැංකුවල 10 බිලියන් 15 බිලියන් 20 බිලියන් කියලා ප්‍රොෆිට් කිව්වට අද වෙනකොට ඔය හැම බැංකුවක්ම ගිය අවුරුද්දේ බැලුවොත් 1%ක් මයිනස්. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් net asset value එකට ඉන්වෙස්ට් කරොත් බැංකුවක ට්‍රෙෂරි බිල් රේට් එකට වඩා
සියයට එකක් අඩුවෙන් තමයි එයාගේ ඇසට් එක ග්‍රෝ වෙන්නේ. ඉතින් එතකොට net asset value එකට අඩුවෙන් ට්‍රේඩ් වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ නේ. දැන් වෙලා තියෙන්නේ බැංකු ඔක්කොගෙම කැපිටල් එක 100 බිලියන්, 200 බිලියන්, 300 බිලියන්. ඒතර 100 බිලියන් බැංකුවක් 10 බිලියන් හදන්නේ මිනිසුන්ගේ සල්ලි වලින් නෙමෙයි. අර දාලා තියෙන 100 බිලියන් එකේ පොලිය ගත්තත් 11 බිලියන් එනවා. ඒතර 10 බිලියන් කියන එකට තවත් දාලා දැන් 158ක් tax බැංකු වලට. ඒතර එහෙම දැම්මට පස්සේ අන්තිමට බැංකුවට දාලා තියෙන සල්ලි වලටවත් රිටර්න් එක හම්බෙන්නේ නැහැ. 158ක් කියලා කියන්නේ නිල්කා. දැන් මම ඔයාගෙන් charge කරනවා නම් දැන් බැංකුවකට 1% හම්බ කරන්න ඕන නම් මම ආණ්ඩුවට 158ක් ගෙවන්න ඕන නම් මම ඔයාගෙන් additional 102ක්ම අරක් ගන්න ඕනේ. ඊට අමතරව regulatory requirement තියෙනවා. මොකද 107ක් ඔයා deposit එකක් දැම්මොත් central bank එක interest free තියන්න ඕනේ. liquidity වලට 120ක් අයින් කරන්න ඕනේ. කරාම එතන තව 101.5ක් විතර cost වෙනවා බැංකුවට. ඒතර ඒක තමයි ඔය interest rate වැඩි වෙන්න එක හේතුව. කොටස් වලඳපොළ පහුගිය කාලේ කඩා වැටීම, ඒ වගේම රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම. සාමාන්‍යයෙන් නම් ඒ කාලේ පිළිගත් දේ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම ආර්ථිකයේ පැත්තෙන් ව්‍යාපාරිකයන්ට හොඳයි කියලා. හැබැයි පහුගිය කාලේ අපි දැකපු දෙයක් තමයි ව්‍යාපාරිකයෝ බොහෝ ව්‍යාපාරිකයෝ මේ පිළිබඳව ඒ තරම් සතුටුදායක විදිහට නෙමෙයි කතා කරේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආව කියලා ව්‍යාපාර නැගිටින්නේ නැහැ. ව්‍යාපාර මේ අපි කියපු ප්‍රශ්න ඇති වුණා කියලා. ඔබ කොහොමද මේක දකින්නේ? මේක ඔබට කොහොමද බලපෑවේ? ඔබේ ව්‍යාපාරවලත් පසුබෑමක් ඇති වුණාද? මෙහෙමයි. මම එක දෙයක් කියන්නම්. මම ආණ්ඩුව හොඳද නරකද කියලා බලන කෙනෙක් නෙවෙයි. මට ආණ්ඩුව හොඳද නරකද කියන එක ප්‍රශ්නෙකුත් නැහැ. ඉකොනොමි එක හොඳ නරකද කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මොකද අපි යන ගමනේ අපි ওই දෙකම බලන්න හිටියොත් ආයෝජන නවත්තන්න වෙනවා. ඈ මොනක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. මම ওই දෙකම බලලා වැඩ කරන එක්කෙනෙක් නෙමෙයි. මට හැබැයි දුර පේනවා. දුර පේනවා කියන්නේ ඉන්ට්‍රස් වැඩි වෙනවා නම් ඉන්ට්‍රස් වැඩි වෙනවා කියලා අපි දන්නවා. ඩොලර් එක වැඩි වෙනවා නම් ඩොලර් එක වැඩි වෙනවා කියලා දන්නවා. මොකද ඒකට ඇක්ෂන් එකක් නැත්නම් ඒක වැඩි වෙන එක අහන්න දෙයක් නැහැ නේ. ඉතින් එතකොට එහෙම වැඩි වෙන මාර්ගයක දැන් අපි බලන්න ඕනේ ඒ විදිහ යන මාර්ගයක අපි යන්න. ඔබේ ව්‍යාපාරවලටත් මේක ඍජු ලෙසම බලපෑවා. බලපෑවට හොඳම එක්සැම්පල් එක සමහරක් ඉන්ඩස්ට්‍රීස් වල ඩියුටි වල සෙස් සයින් කරා. දැන් අපිට සමහරක් ඉන්දියාවේ ෆැක්ටරිස් හතරක් මම මෙහෙන් 25 දිනක් කරලා ආයේ ඒ හැදලා මෙහෙට ගේනවා. අපේ ක්වොලිටි එකටම අපේ ගේන ග්ලේස් අරෝමේ ඔක්කොම ඉටලි වලින් ඉන්දියාවේ ඇරලා ඉන්දියාවේ අපේ ළමයි 25 දිනක් ඉන්න ඔය ෆැක්ටරි හතරේ ඉඳලා ලංකාවට ගේනවා. ඉතින් මෙහෙ සෙස් එක අයින් කළා ඉම්පෝට් කරන්න දුන්නා කියලා මේක වහනවා කියලා අපි බලන් ඉඳලා බඩක් නැහැ නේ. ඒතර ඒකට අපිට රියැක්ට් කරන්න පුළුවන් අර විදිහට. ඒකෙන් රටේ ආර්ථිකයට රටේ ආර්ථිකය ඉස්සෙල්ලා අපේ ආර්ථිකය බලා ගන්න එපා ඉදිල්ක. නැත්තම් අපේ ළඟ ඉන්න ළමයි ටික අනාථ වෙනවනේ ඉස්සෙල්ලම. ඒක තමයි දැන් ඔබතුමා ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමා හිතන විදිහ ඒක ඒ ඔබතුමා පැහැදිලි කරන්නේ. නමුත් දැන් අපි අනිත් පැත්තෙන් බැලුවොත් අපි රට පැත්තෙනුත් රටේ මෙන්න මේ වෙනස්කම් විය යුතුයි කියන යෝජනාව තියෙන්නට අවශ්‍යයි. ඒ සඳහා මොකක්ද ඔබ යෝජනා කරන්නේ රට පැත්තෙන් හිතුවද? මට තේරුන්නේ නැවක් කියන එක. ඔව් දැන් රටේ ආර්ථිකය ඉහළ නැංවා ගැනීම සඳහා ඉක්මනට ඉහළ දැන් ඔබතුමා කියන ඔබතුමා ව්‍යාපාරිකයෙක් විදිහට මේ වගේ කඩාවැටීම් සිද්ධ වෙනකොට මේ වගේ උපක්‍රම පාවිච්චි කරන එක ඒ කඩාවැටීම දිහා බලබල ඉන්නේ නැහැ කියලා. ඒක ඔබතුමා ව්‍යාපාරිකයෙක් විදිහට හිතන දේ. නමුත් රට මේ වෙලාවේ රටේ ආර්ථිකය තියෙන තත්ත්වෙත් එක්ක මේක ඉහළ නංවා ගැනීම සඳහා පාවිච්චි කරන්න ඕන භාවිත කරන උපාය උපක්‍රම මොනවද මොන වගේ ක්ෂේත්‍රවලටද අවධානය යොමු කරන්නට ඕනේ? මට තීරණය කරන්න බෑනේ. ගවර්න්මන්ට් එකේ පොලිසි එක ලෝකල් ප්‍රොඩක්ෂන් එක ඕනේ නැහැ කියලා ඒගොල්ලන් තීරණය කරොත් එතකොට මෙහි ෆැක්ටරි වාහන එක නවත්තන්න පුළුවන්ද මට? ඒක ඒගොල්ලන්ගේ පොලිසි එක. එතකොට ඒකෙන් මම කොහොමද ඉන්නේ බලනෝ මිසක් මට ගිහලා ඒකට ඒගෙන්ස් කරන්න බෑනේ. ජනතාව හැමෝම ඡන්දෙ දීලා අවුරුදු 5කට පත් කරපු ආණ්ඩුව. මම මොනවද කියන්නේ? මම මොනක්වත් කියන්නේ. මං හැම එන ආණ්ඩුවකටම හොඳින් ආදරෙන් සලකගෙන ඉන්නවා මිසක් මං ගිහිල්ලා කියන්නේ නරකයි කියලා කියන්නේ නැහැ. හොඳ නැහැ නරකයි කියන්නේ. ඇයි හොඳ නැත්තේ? ඇයි නරකද? ජනතාවට හොඳ ආණ්ඩුවක් මං කොහොමද නරකයි කියන්නේ? හොඳයි. ඔබ යෝජනා කරන ඔබ හිතන විදිහට වෙනස් විය යුතු ක්ෂේත්‍රයන්
ක්ෂණිකව ආර්ථිකය නංවා ගැනීම සඳහා ඔබ යෝජනා කරන විසඳුම් එහෙම නැත්නම් ඔබ හිතන විසඳුම් ඔබට තියෙනවද? මේ මේ ක්ෂේත්‍රයන් වර්ධනය කරෝතින් මේ තියෙන තත්ත්වය වෙනස් කර ගන්න පුළුවන් කියලා හිතන. දැන් IT ක්ෂේත්‍රයේ මුදල් ඉන්වෙස්ට් කරන අයට ඉස්සර ෆොරින් රෙමිටන්ස් ඔක්කොම නිකන් ආවේ. ඒ කියන්නේ කන්සල්ටන්සි වලට ටැක්සස් තිබුණෙත් නැහැ, ඩිවිඩන්ඩ් ටැක්ස් තිබුණෙත් නැහැ. හැබැයි දැන් ඒ මිනිසුන්ට 14%ක් ගහලා තියෙනවා. ඩිවිඩන්ඩ් ටැක්ස් එක 14%ක් තියෙනවා. ඒතකොට 128%ක් විතර ඇඩිෂනල් ටැක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා හිතනවාද මේ IT වගේ කම්පැනි එක කන්සල්ටන්සි කරන කම්පැනි එකට ඔයා හිතනවාද මේ සල්ලි ටික මෙහෙ ගේන්න ඕනේ කියලා? දැන් ඒ හැම කම්පැනි එකක්ම ළමයින්ගේ සැලරි එකට ඕන මේව ටික විතරක් මෙහෙට ගේනවා. මොකද ඒගොල්ලන්ට ලෝකේ වටේම තව කම්පැනි තියෙනවා. ඉතින් මොකටද එහෙම සල්ලි ගේන්නේ? හොඳයි, ව්‍යාපාරවලට ව්‍යාපාරවලට ණය ගන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ලංකාවේ ඔබ ලොකුම ව්‍යාපාරිකයා බවට පත් වෙනකොට බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ හා සමානවම ඔබ ලොකුම ණයකරුවා බවට පත් වෙලාද කියන එක. ඔව්, මමත් වරක් කළා තියෙනවා, නැතුව කරන්න බෑනේ. එතකොට සමා වෙන්න මට පුංචි අවස්ථාවක් ලබා දෙන්න. එතකොට දැන් ඔබ ලොකුම ණයකරුවා බවට පත් වෙලා තියෙනවා නම් පසුගිය කාලේ පොලි අනුපාතවල ඇති වෙලා තිබිච්ච වෙනස්කම් එක්ක ඒක කොයි විදිහටද ඔබට බලපෑවේ? ඒක ඉතින් ඇත්තටම කම්පැනි විශාල බරක් ලංකාවේ ආයෝජකින්ට, ඔබ පමණක් නෙමෙයි ලංකාවේ ආයෝජකින්ට විශාල බරක් තමයි. කම්පැනි වල ප්‍රොෆිට් එක අඩු වෙනවා, ෂෙයා මාකට් එක කඩමැටෙනවා. ඉතින් ඔක්කොම එකම ගහක කොටස්. හොඳයි, අපි කලින් අහපු ප්‍රශ්නය නැවත වතාවක් මතු කරොත් ඔබතුමාගෙන් ඒ ප්‍රශ්නයට හරියට පූර්ණ පිළිතුරක් ලැබුණේ නැහැ. මොන මොන ක්ෂේත්‍රවලටද අපේ අවධානය යොමු කරවා? IT ක්ෂේත්‍රය පිළිබඳ කතා, IT ගැන කතා කරා. ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ක්ෂණිකව ගන්න ඕන ක්‍රියාමාර්ග විදිහට මොන මොන ක්ෂේත්‍රවලටද අවධානය යොමු කරන්න ඕන කියන ප්‍රශ්නේ. ඩිල්කා booking.com එකට ගියොත් කාමර 90,000ක් තියෙනවා, පැය 24ක් ඉන්න පුළුවන්. කාමර 90,000ක් කියලා කියන්නේ මිලියන 6ක් ටුවරිස්ලා ගේන්න පුළුවන් ලංකාවට. ඒ කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. දැන් එතකොට ගේන්න විතරයි තියෙන්නේ. ලෝකේ හැම රටක්ම අපි ගත්තොත් තායිලන්තය, සිංගප්පූර, මැලේසියා වගේ රටවල් හැම එකකම 100%ක ටුවරිස්ලා එන්නේ බජට් එයාලයින්ස් වලින්. තොර ලංකාවට බජට් එයාලයින්ස් ඇවිල්ලා කතා කරලා කිව්වා මේ ලෑන්ඩින් කොස්ට් එක අඩු කරන්න, මේ හැන්ඩ්ලින් චාර්ජස් අඩු කරන්න, මේ පාකින් ෆීස් අඩු කරන්න, මේ ඔක්කොම කියලා අඩු කරොත් ඒගොල්ලන් එන්නම් කියලා. ඉතින් අඩු කරපු නැති හින්දා ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, දැන් ඇතුලේ කනෙක්ටිවිටි එකට බලන්න. දැන් යාපනයට යන්න ඕන නම් ඔයා හිතනවාද මගේ මැනේජර් කෙනෙක් කාර් එකක් එලවන් ගිහිල්ලා ඒ ෆැක්ටරියක් ගන්න ඇප්‍රූවල් එක දෙයි කියලා? එයා දන්න මුළු ජීවිත කාලේ මේ පැත්තට යන්න වෙනවා කියලා. හැබැයි බලන්න, ප්ලේන් එකකින් යන්න තිබුණා නම් එතනට. මේ කනෙක්ටිවිටි එක හදනකම් ඩිල්කා මේ දුර පළාත්, ඒ කියන්නේ පැය 7, 6 ඒ වගේ තියෙන පළාත් ඩිවලොප් කරන්න ලේසි නෑ. හොඳයි, ඔබ කියන්නේ සංවර්ධනය ගැන කතා කරනකොට ඒ යෝජනා කරන ක්ෂේත්‍ර ගැන කතා කරන්නට කලින් තවත් ගොඩක් තවත් බොහෝ පරාසයකට විහිදිච්ච අවශ්‍යතාවයන් තියෙනවා සම්පූර්ණ කරන්න. දැන් මේ කනෙක්ටිවිටි එක හදන්නට ඕනේ, මේ ප්‍රවාහන පහසුකම් මේ විදිහට සංවර්ධනය වෙන්නට ඕනේ, මාර්ග පද්ධති හරිය විදිහට සකස් වෙලා තියෙන්නට ඕනේ. ඇත්තටම මාර්ග පද්ධති වල නම් දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම තියෙන්නේ එකම දේ තමයි ඩොමෙස්ටික් එයාලයින් නැතිකම හින්දා මේ පැය 4කට වඩා ට්‍රැවල් කරන ටුවරිස්ලා ගොඩාක් අඩු වෙලා තියෙනවා. අනුරාධපුරෙන් එහාට ටුවරිස් කෙනෙක් යන්නේ නැහැ. එතකොට කතරගම වගේ පැත්තට යාල වගේ තියෙන හින්දා යනව මිසක් යන්නේ මොන්රාගල වගේ පැත්තකට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ පැතිවලට යන්නේ නැති එකම හේතුව තමයි මේ කනෙක්ටිවිටි එක නැති එක. මෝල්ඩිව්ස් වලට ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් හතරක් තියෙනවා. 27 ඩේලි ෆ්ලයිට්ස් තියෙනවා ඒ ලයින් වලට. අපිට එකක්වත් නැහැ. හොඳයි, අපි තවත් කතා කරන්නට කරුණු කාරණා තියෙනවා. අපි කෙටි විරාමයකට යොමු වෙන විරාමෙන් අනතුරු යලිත් හමුවෙමු. 360 සජීව සංවාදය.
ඔබයාලිත් එක් වේ සිටිනේ 360 සජීව සංවාදය සමගින්. ඔබතුමා ව්‍යාපාරිකයෙක් විදිහට මේ බොහෝ ආයතන විශාල සංඛ්‍යාවක් ඔබ සතුව තිබෙනවා. ඔබේ ආයතනවල තියෙනවද, ඔබේ ආයතන අතර තියෙනවද පාඩු ලබන, එහෙමත් නැත්නම් ලාභ නොලබන ආයතන? එහෙම පාඩු ලබන කියන ආයතන නැහැ. ලාභේ අඩු වෙච්ච ආයතන තමයි ගොඩක් තියෙන්නේ. ඔබ මොකද්ද පාවිච්චි කරපු උපාය උපක්‍රම මේ පාඩු ලබන තත්ත්වයට තමන්ගේ ආයතන වැටෙන්නේ නැති වෙන්නේ, ඒ තත්ත්වයට යන්නේ නැති වෙන්න ඔබ මොකද්ද ව්‍යාපාරිකයෙක්? අපි දැන් පහුගිය අතරම අවුරුදු දෙකේම කරන්නේ කොස්ට් රිඩක්ෂන් එකක් තමයි කරන්නේ. ඉන්ඩස්ට්‍රීස් වල කොස්ට් රිඩක්ෂන් කරනවා, හෙඩ් ඔෆිසර්ස් වල කොස්ට් රිඩක්ෂන් කරනවා. ඇත්තරම එහෙම කොස්ට් රිඩක්ෂන් කරන්න ගොඩක් තියෙනවා. දිල්ක බලන් ගියාම දැන් ඔය අපි දැන් ගත්තොත් එහෙම සමහරක් ව්‍යාපාරවලට දැන් අපි ටෙක්නොලොජි යූස් කරාම අපිට ගොඩාක් දේවල් සේවින්ස් වෙනවා. දැන් මම හොඳම එක්සැම්පල් එක ගන්නම්. දැන් සිංගප්පූරුවේ තැනක ලොජිස්ටික් කොස්ට් එක විතරක් මිලියන 800ක්. හැබැයි මේ අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාලා ඔක්කොම කරාට පස්සේ ඒක මිලියන 600 බහිනවා. 200ක්ම නැති වෙනවා. ඇත්තටම ඇයි ඔබ ඇමරිකාව වගේ රටක් එපා කියපු ඒ වගේ ආයතනයක් ගත්තේ, බාරගත්තේ? මෙහෙමනේ, මගේ ආසාව මම පොඩි කාලේ ඉඳලම ඉලෙක්ට්‍රොනික්ස් වලට තමයි ආස. ඉතින් මේකේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික්ස්. ඉතින් මම ඉලෙක්ට්‍රොනික්ස් අරගෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාලා දැන් මගේ ටොයි කරගෙන තියෙන්නේ මේක. මගේ ක්‍රමයට ඒක සකස් කරගත්තා. ඒක දැන් ඔබට හැකියාව ලැබිලා තියෙනවද දැන් IT ක්ෂේත්‍රයේ, එහෙමත් නැත්නම් ඔන්ලයින් වලින් බිස්නස් කරන ක්‍රමවේදය ඔබ ඒ හරහා සිදු කරමින් පවතිනවා? මේක සාර්ථක ක්‍රමයක්ද ලංකාව වගේ රටක? ඒක දැන් පිටරටවල නම් අපි දන්න ඕන තරම් ඔන්ලයින් අපි බඩු මිලදී ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම, විකිණීම සිද්ධ කරනවා. ලංකාව වගේ රටක මේක මිනිස්සුන්ගේ හැසිරීම් රටා, මිනිස්සු මේ ටෙක්නොලොජි පාවිච්චි කරන විදිය ගත්තම ඒක හොඳ සාර්ථක ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා. තව අවුරුදු 5ක් විතර යනකොට එතනට එනවා. දැන් ඔයාලට හොඳටම පෙනෙයි දැන් පාරේ Uber Eats, the Pickme කොච්චරක් වාහන යනවද කියලා කෑම පිකප් කරන්න. ඒතර ඒ ඔක්කොම ටෙක්නොලොජි යූස් කරලා මේ කයි ඕඩර් කරන්නේ. ෆියුචර් එකේ මේක වෙනවා. හොඳයි. අනිත් පැත්තෙන් පාඩු ලබන ආයතන ගැන, පාඩු ගැන කතා කරද්දී ආයතනවල හම්බන්තොට වරාය, ඒ වගේම මත්තල ගුවන්තොටුපළ, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් මේ වගේ ආයතන පිළිබඳව පහුගිය කාලේ පුරාවටම කතා කරා. මේ ආයතන ඇයි අපි විකුණන්නේ, එහෙමත් නැත්නම් බදු දෙන්න, පුද්ගලිකාංශයට බාර දෙන්න මේ වගේ දේවල් කරන්නේ ඇයි? මේ රාජ්‍ය ආයතන අපිට බැරිද ගොඩ ගන්න? මේක ගොඩ නගන්න හැකියාවක් නැද්ද? ඔය ආදි ප්‍රශ්න ශ්‍රී ලංකන් එයාර්ලයින් එක වගේ ගොඩ ගන්න එක්ස්පර්ට් එක්කෙනා ඉන්නේ, ඒ හැරි ජයවර්ධන. එයා ඉන්න කාලේ මේක ওই වගේ පාඩු ලැබුවේ නැහැ. හැබැයි එයාට චෙයාර්මන් කම නොදී වෙන වෙන එක එක කෙනාට චෙයාර්මන් කම් දී යනවා. හැරි ජයවර්ධනට ගිහිල්ලා, හැරි ජයවර්ධන මහත්තයර ගිහිල්ලා ඔහුගේ චෙයාර්මන් කම දුන්නා නම් එම එයා මං හිතනවා අවුරුද්දක් දෙකක් යනකොට අඩුම ගානේ පාඩු නොලබන තත්ත්වෙට ගෙනේ. ඉතින් එයාට නොදී වෙන අයට දීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? ඔහු නැති වුණොත් ලංකාවේ වෙන කෙනෙක් ඇත්තම නැද්ද? එතකොට මේක මේ මේ මම නම් ඇත්තටම එයාලයින් මුලින් ඉඳලම අපි බිස්නස් අපේ ප්ලෑන් එකේ තියෙච්ච නැති හින්දා මට ඇත්තටම මේ ගැන කමෙන්ට්ස් කරන්න බෑ. මම හැබැයි එතුමත් එක්ක කතා කරලා තියෙනවා. එතුමත් එක්ක කතා කරාම නම් එයාට හරි කන්ෆිඩන්ස් මේකේ ලොස් එක නැති කරන්න පුළුවන් කියලා. ඔහුගේ ඔහු පාවිච්චි කරන ක්‍රම, ඒ කියන්නේ උපාය උපක්‍රම, ඒක තව කෙනෙක්ට පාවිච්චි කරගන්න හැකියාවක් නැත්තේ, ඒ කියන්නේ ඔහුවම සම්බන්ධ කරගනී ගන්නේ නැතුව මේක වෙන කෙනෙකුට ඒ උපාය උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් කමක් නැද්ද? එහෙම ප්‍රායෝගික තලයේ ඉන්න කලමනාකරුවන් නැද්ද තව අපේ රටේ? නෑ, දැන් මෙහෙමනේ කරන්නේ. දැන් ප්ලේන් එකට පයිලට් කෙනෙක් ඕන නම් පයිලට් ගන්නවා මිසක් බස් එකක් කියලා ඕලෙපු කෙනෙකුට ප්ලේන් එක දුන්නාම වෙන දේ තමයි වෙලා තියෙන්නේ. හොඳයි, කලමනාකාරීත්වය ගැන කතා කරද්දි මට තවත් හේතුන, දැන් ඔබ සතුව ඔබගේ යටතේ විශාල ආයතන සංඛ්‍යාවක් තියෙන නිසා ඔබ කියන ඔබට ගොඩක් ඕන තරම් වෙලාව තියෙනවා මේ වැඩ කටයුතු කරන්න. ඔබ පාවිච්චි කරන්නෙත් ඔබේ මොළෙන් බොහොම පොඩි කොටසක් ඔබ වෙහෙසන්නේ. ඔබ යන්නෙත් නෑ බොහෝ ආයතනවලට, ඔබ එහෙම එතනට යන්නේ නැහැ. ඔබට ඔබේ කලමනාකරුවන් බොහොම විශ්වාසවන්තව කටයුතු කරනවා කියලා ඔබට විශ්වාසයක් තියෙනවා. සමා වෙන්න, මට පිළිතුරු ලබා දෙන්නට කලින් වෙලා බලන්නට සිද්ධ වෙනවා.
හොඳයි ඔබේ මොකද්ද රහස ඔබ ඔබ නිවැරදි කල්මනාකරුව තෝරගන්නවද එහෙම නැත්නම් ඔහු විශ්වාස කරනවද කාව තෝරගත්තත් ඔහු ගන්න කෙනා පිළිබඳ දැඩි විශ්වාසයෙන්ද කටයුතු කරන්නේ මොකක්ද රහස මම ළඟ ඉන්න ඔක්කොම ඉන්නේ ටොප් එකේ ඉන්න ඔක්කොම ඉන්නේ ඒ සබ්ජෙක්ට් එකේ ප්‍රොෆෙෂනල්ස්ලා හැබැයි මම පළවෙනි ඉන්ටර්වියු එකේදී අහනවා ඔයාට මාස 6කින් මේක ටේක් ඔෆ් කරන්න පුළුවන්ද කොච්චරද ටයිම් කියලා සමහරක් අය පුළුවන් කියනවා 6කින් සමහරක් අය අවුරුද්දක් ඉල්ලනවා එකමාරක් ඉල්ලුවොත් ඉන්ටර්වියු එකේ ෆේල් ඒ කියන්නේ within 1 year ටේක් ඔෆ් කරන්න ඕනේ ටේක් ඔෆ් කරන්න බැරි නම් ගෙදර යන්න ඕනේ එච්චරයි ඔබ නිරීක්ෂණය කරනවද ඔව් මාස ගානේ අපිට පේපර්ස් ටික එනවා හැබැයි ඉතින් ඒ අපි ඇමිකබල් ඉන්නේ කතා කරලා නේ ගන්නේ ඉන්ටර්වියු එකේදී කතා කරන්නේ ටේක් ඔෆ් කරන්න බැරි නම් ගෙදර යන්න කියලා ඔබේ ආයතන සමූහය තුල දූෂණ වංචා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැද්ද ගොඩක් අඩුයිනේ ඒ කියන්නේ ගොඩක් අඩුයි කියන්නේ සිස්ටම් දාලා තියෙන විදිහත් එක්ක ඒ වගේ දේවල් ගොඩක් අමාරුයි කරන්නේ ඔබතුමා යටතේ වැඩ කරන සේවකයන් සිරසියක් තෘප්තිමත් කියලා ඔබතුමා විශ්වාස කරනවා මෙහෙමයි එක එක ඉන්ඩස්ට්‍රි එක අනුව ඒකේ ප්‍රොෆිටබිලිටි එකක් තමයි ඒ හැම ඉන්ඩස්ට්‍රි එකම රඳාපවතින්නේ ඒතර ඒ වගේම තමයි ස්ටාෆ් එකත් සමහරක් ඉන්ඩස්ට්‍රිස් හදන්නේ නැත්නම් ඒ ඉන්ඩස්ට්‍රි එකේ බෝනස් නැතුව ඇති සල්ලි හදන ඒවාට බෝනස් තියෙනවා ඇති මේ ඒතර මට කියන්න බෑ හැමෝම තෘප්තිමත් කියලා මොකද මේ ඔක්කොම රෝල කෝස්ටර් වගේ හොඳට කාලයක් තියෙනවා පල්ලෙහාට එනවා ආයි උඩ යනවා ඒතර ඒ කාලෙට ඒ විදිහට තමයි තෘප්තිමත් වෙන්නේ ඔබතුමා හොඳ නායකයෙක්ද මොකද්ද ඔබේ නායකත්වය ශෛලිය ඔව් මගේ නායකත්වය කියන්නේ මෙච්චර කම්පැනිස් තියෙනවා 60,000ක් වැඩ කරනවා මගේ ඔෆිස් එකේ 35ක් ඉන්නේ business and development විතරයි research කරනවා business develop කරනවා future investment plan කරනවා මගේ ඔෆිස් එකේ කිසිම එක business එකක්වත් මම ඒ විදිහට තමයි ඉන්නේ ඒ කියන්නේ මම think tank එකක් හදලා තියාගෙන වට කරගෙන ඉන්නවා ඔබ වටේ ඉන්නේ හිතන පිරිසක් ඔව් නිතරම හිතමින් අලුත් ක්‍රමවේදයන් සොයමින් දත්ත තොරතුරු එක්රැස් කරමින් ඉන්න පිරිසක් ඔව් හොඳයි. හම්බන්තොට වරාය පිළිබඳව කතා කරොත් මේ හම්බන්තොට වරාය ගැන මතවාද විශාල වශයෙන් පළ වුණා. හම්බන්තොට වරාය වගේ එකක් අපි දැන් මේක අපෙන් ගිලිහිලා තියෙන්නේ. මේක අපිට අනාගතයේදී ඔබතුමා කිව්ව ඔබතුමාට ඉස්සරහ පේනවා කියලා. අපිට අනාගතයේදී මොන වගේ බලපෑමක් ඇති කරાવીද මේ හම්බන්තොට වරාය වගේ එකක් අපිට නැති. බලපෑම් කියනේම නම් ඔය අර පෙට්ටිකඩ මානසිකත්වයේ තියෙන අය. ඒ කියන්නේ පෙට්ටිකඩේක වයිෆ් නැත්නම් පෙට්ටිකඩේ වහනවනේ. නේ? එහෙම වුණොත් එහෙම දැන් කාගිල් ස්කිල්ස් වගේ තැන්වලට වයිෆ්ලා 3000ක් විතර ගන්න වෙනවා. නේ? ඒතර මම එහෙම බය කියන දෙයක්වත් මට එහෙම දෙයක් නැහැ. ඒ ඉන්වෙස්ට්මන්ට් එක දැන් දීලා ඉවරයි. ඒතර දුන්නට පස්සේ වෙන දෙක තමයි. හැබැයි මට තියෙන කනගාටුව තමයි අද වෙනකන් කන්ටේනර් අන්ලෝඩ් ලෝඩ් කරන්න එක ක්‍රේන් එකක්වත් ගෙනල්ලා නැහැ. දැන් අවුරුදු එකමාරක් විතරම දීලා. මම දන්නේ ඇග්‍රිමන්ට් එක ඇතුලේ කොයි විදිහට දීලා තියෙන්නේ කියලා. මේ විදිහට තව අවුරුදු 10ක් විතර ඇදගෙන ගියොත් මේක හරි අපරාධයක්. හොඳයි. ඔබ වගේ ආයෝජකයෝ අපි කලින් ආයෝජකයෝ ගැන කතා කරා. ඔබ වගේ ආයෝජකයෝ ලංකාවේ ඉන්නකොට දැන් සමහරු කියන දෙයක් තමයි ඔබත් මේ කතාව ඇතුළේදී කියපු දෙයක් තමයි කියන්නේ ලංකාවේ ආයෝජනය කරන්න ඕනේ. මේ ඇතුළේ තියෙන පහසුකම් හරියට නැත්තම් පිටරටින් ආයෝජකයෝ එන්නේ නැහැ. ඔව්. හැබැයි අනිත් පැත්තෙන් කෙනෙක්ට අහන්න පුළුවන් ඉතින් ඔබ වගේ තවත් ආයෝජකයෝ ඉන්න ඔබ වගේ අය ඉන්නකොට අපි මේ පිටරට ආයෝජකයෝ ගැන වද වෙන්න ඕන දෙයයි ගැන කල්පනා කරන්න ඕන දෙයයි අවශ්‍යද අපිට කියලා. අනිවාර්යයෙන්ම රටක් දියුණු කරන්න නම් පිටරට ආයෝජකයෝ ඕන. මොකද මේ සමහරක් ටෙක්නොලොජි සමහරක් කනෙක්ෂන් දැන් අපි කියමුකෝ එක කම්පැනි එකක් ආවා ඒ කම්පැනි එකට ඇමරිකාවේ ඉන්දියාවේ 70,000ක් වැඩ කරනවා ඒ කම්පැනි එකට ඒගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් කම්පැනි එක කියලා තිබුණා ඉන්දියාවේ අමවුන්ට් එක වැඩි ඕගොල්ලෝ තවත් රටක මේක අරින්න කියලා ඒ කියන්නේ මොන හරි ඉන්සිඩන්ට් එකකදී මේ සම්පූර්ණම මේ බැක් ඔෆිස් ඔපරේෂන් මෙතන තියන්න එපා කියලා ඒතර ලංකාවට ඒ 7000 බලන්න ආවා හැබැයි මේ පැකේජ් සරමිය දැක්කට පස්සේ ලංකාවෙන් එදාරෑම ගියා. ආයෝජකය ගැන කතා කරද්දී ජේම්ස් පැකර් පිළිබඳව පහුගිය කාලේ පුරාවටම කතා කරා.
ලෝකයේ කැසිනෝ පිළිබඳව හිටපු ප්‍රධාන ආයෝජකයෙක් හැටියට. දැන් මේ ආයෝජකයාව මේ ව්‍යාපාරිකයාව ලංකාවට ගෙන ඒමේ කටයුත්ත සම්බන්ධයෙන් ඔබ මැදිහත් වීමක් සිද්ධ වුණාය කියලා සමහර කතාබහක් තියෙනවා. ඇත්තටම ඔබ ඒකට එකඟ වුණාද? ඔබ ඒ ඔබලකට මැදිහත් වුණාද? ඔබේ මොකක්ද මේ සම්බන්ධතාවය? ඕනම ආයෝජකෙක් එනවා නම් ලංකාවට මොකද ලංකාවනි ගිහිල්ලා එළිය විකුණන්න වෙන්නේ. ඒතකොට අපි ඒකට පොසිටිව් විදිහට කැමති වෙන්න ඕනේ. මොකද එහෙම ලංකාවට ඕනම එක්කෙනෙක් ගෙනල්ලා ලංකාව මාකට් කරනවා නම් ඒ එන අයව ලංකාවට එන්නේ නේ. ලංකාවට එන්නේ මෙතන ව්‍යාපාරයක් කරියොත් වෙන රටකට යන්නේ නැහැ නේ. ඒතකොට ලංකාවට ආවයි කියන්නේ මේ ඉකොනොමි එක ග්‍රෝ වෙනවා නේ. ඔබ විශ්වාස කරනවා ඒ වගේ? ඒ කියන්නේ අපි සමහර ඕක තර්ක කරේ අපි බෞද්ධ රටක් කියන එකත් එක්ක, තේරවාදී බුද්ධ ආගම තියෙන රටක්. එතකොට අපේ සංස්කෘතිය, අපේ තිබිච්ච බෞද්ධ උරුමයන් මේවත් එක්ක කොච්චර දුරට ඒ වගේ ව්‍යාපාර ගැලපෙනවද කියන එකත් එක්ක තමයි ගොඩ දෙනෙක් තර්ක කරන්නේ. ඔය වගේම තර්කයක් තමයි කණ්ඩලම හෝටලේ හදන කොට ගෙනාවිත්. දැන් අද මොනවද ඉල්ලන්නේ? අද ඉල්ලන්නේම හෝටල් නේ. මේක අර මම කිව්ව අර এডুকেෂන් ලෙවල් එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්. වල්ලපට්ට හොයාගෙන යනවනම් බුදු පිළිම කඩනවනම් අර බෙල්ලෝ කරේ ඉල්ල ගන්නවනම් බෙල්ලෝ දර මොකද්ද වාලම්පුරි ඉල්ල ගන්නවනම් නැත්නම් ඒක තියා ගන්නවනම් ඉතින් එහෙම අයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. හොඳයි, දැන් බොහෝ ව්‍යාපාරිකයෝ මේ ආර්ථික බලය තමන්ගේ අතට එනකොට දේශපාලන වශයෙන් රටේ බලයත් ගන්න ඕනේ කියලා හිතන අය ඉන්නවා. දැන් ඇමරිකානු ජනාධිපතිවරයාත් ව්‍යාපාරිකයෙක් විදිහට තමයි ඊට පස්සේ ජනාධිපති බවට පත් වෙන්නේ. ඔබෙත් එහෙම සූදානමක් තියෙනවද ජනාධිපතිවරයාට සහභාගී වන්න සම්බන්ධ වෙන්න? මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඇයි? මම අවුරුදු 10ක් පහුගිය ආණ්ඩුව ඇතුලේ හිටියා. මං දැක්කා මේ දේශපාලනයේ කිසිම බලයක් නැහැ කියලා. මොකද බලයේ තියෙන්නේ සෙක්‍රටරිගේ අතේ. ඒ මිනිස්ට්‍රියේ සෙක්‍රටරි අතේ තමයි බලය තියෙන්නේ. ඒතර මන් දකින්න දේ තමයි රටක් හදන්න ඕන නම් එකම දේයි කරන්න පුළුවන්. ට්‍රෙෂරි සෙක්‍රටරි වෙන එක විතරයි. ඒ කියන්නේ ඔබ සූදානම් මෙතනට යන්න. ඒ වගේ අවස්ථාවක් මට ඕනෙලාක දුන්නොත් මම මෙතනට යන්න ලෑස්තියි. ඔබ හිතන විදිහට ඔබ විශ්වාස කරන විදිහට අපේ වගේ රටක රාජ්‍ය පාලකයා කොයි වගේ කෙනෙක් විය යුතුයිද? ඔබ කියනවා රටේ පාලකයාට බලය නැහැ කියලා. සෙක්‍රටරිස්ලට තමයි බලය තියෙන්නේ කියලා ලේකම්වරුන්ට. නමුත් ජනතාවගේ නායකයා බවට පත් වෙන්නේ රටේ පාලකයානේ. ඔබ හිතන විදිහට අපේ රට දැන් ලීක්වන් යූ වගේ හොඳ පාලකයොත් අපි දන්නවා, ඒ කියන්නේ රටක් දියුණු කරපු පාලකයෝ ඉන්නවා. දැන් ඇත්තටම දැන් ඒ වගේ අයගේ පොලිසිස්ටික බලලා තමයි এডুকেෂන් එකටද සම්පූර්ණ මුල් තැන දෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඉපදෙන ළමයින්ගෙන් 50%ක් යුනිවර්සිටි හදන්න ප්ලෑන් එකක් තියෙනවා. එතකොට 50ක් ප්ලෑන් එකක් නැත්තම් අර හතම නම් තියෙන්නේ නැත්තම් කියනවා නම් මේ තියෙන 30,000 33,000 කරනවා කියලා මම දන්නවා. මේක කවදාකවත් මේ per capita එක ඩොලර් 4000 ඩොලර් 12640ක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ රටක් ඩෙවලොප් වෙනවා කියලා කියන්නේ රටේ GDP per capita එක ඩොලර් 12640ක් වෙනවා. ඩොලර් 12640ක් කරන්න ලං වෙන්න ඕන නම් එකම මිනුම් දඬුව තමයි කොච්චර රටේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඉන්නවද කියලා. ඒක 7% නම් මේක 14% වුණාම මන් දන්නව යන තැන, 28% වුණාම යන තැන දන්නව, 50% වුණාම යන තැන දන්නව. එතකොට ඊළඟ එන අය මේ පොලිසිස් එක්ක ආවහම මිනිස්සු තීරණය කරයි. දැන් මං වගේ කෙනෙක් වුණත් දැන් ඒ වගේ පොලිසි එකක් දැක්කොත් මට ඒ පොලිසි එක ඇති. ළමයින්ට රටේ උගන්වනවා කියලා කිව්වොත්, හියුමන් කැපිටල් එක බිල් කරනවා කියලා කිව්වොත් මට වෙන මුකුත් කරන්න ඕනේ නැහැ කවුරුත්. ඔබ හිතනවා ඒ තමයි සිදුවිය යුතු ප්‍රධානම කාරණාව කියලා? රටේ මිනිස්සුන්ව දැනුවත් කරලා এডুকেට් කරාට පස්සේ ඔයාට ඕන වුණා දුප්පත් කරන්න බෑ. ඔයා දැකලා තියෙනවද උගතෙක් දුපතෙක් කියලා ඉන්නව? දැකලා තියෙනවද කොහේ හරි ඉන්නව උගත් මිනිහෙක් දුප්පත් වෙලා ඉන්නව? උගත්කමද බුද්ධිමත්කමද ඔබතුමා සඳහන් කරන්නේ? නෑ, මෙහෙමනේ, ඉස්සෙල්ලාම කරන්නේ උගතෙක් කරන එක. බුද්ධිමතෙක් වුණොත් ඊට පස්සේ රස්සාවක් නොකර ව්‍යාපාරයක් වගේ අරඹලා ලොකුවට සල්ලි අම්බ කරනවා. හැබැයි මම කියන්නේ සමස්ත ජනකාව උගත්තු කරොත් අර ඩොලර් 12640 කියන එක පාස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරනවා.
කියන්නේ වැඩ කරන අය මං හිතනවා උගත් බුද්ධිමත් නම් එතනින් උඩට ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න ඕනේ. හොඳයි අපි කෙටි විරාමයකට යලිත් යොමු වෙමු. විරාමින අනතුරු නැවතත් හමුවෙමු 360 සජීව සංවාදයේ. ඔබයාලිත් එක් වී සිටිනේ 360 සජීව සංවාදයේ සමගින්. ඔබ ගැන කතා කරොත් ඔබතුම ඇත්තටම හොඳ සැමියෙක්, හොඳ පියෙක් විදිහට ඔබේ යුතුකම් ටික හරියට ඉෂ්ට කරන මිනිහෙක්ද? ඔව්. මම අවුරුද්දට මාස දෙකක් ඒගොල්ලොත් එක්ක ඉන්නේ. ඒ කියන්නේ වෙන රටකට අපි කොහේ හරි යනවා. සෙනසුරාදා දිනද ඒගොල්ලොත් එක්ක ඉන්නේ. මගේ බබාට අවුරුදු 18යි. දැන් තනියම ව්‍යාගෙන කන්නේ. අපි සතුටෙන් ඒක කරන්නේ. එයාට වැඩ කරන අය එපා කිව්වා. එයා තනියම ව්‍යාගෙන කන්නේ. අවුරුදු 18යි ළමේ තනියම ව්‍යාගෙන කාලා යුනිවර්සිටි යනකොට තාත්තා කෙනෙක් කොච්චර සතුටෙන් ඇද්ද? ඔබේ ජීවිතේ ඔබ 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 තරුණ කාලේ ඔබ ඔබ කිව්වා ඔබ අවුරුදු 23 දී ඔබ කරපු ඔබට ලැබුණේ ගුරුහරුකමක් එක්ක ඔබ රාහු කාලය පිළිබඳව විශ්වාස කරලා අධ්‍යයනය කරා එතන සිට කියලා. ඇත්තටම ඔබේ ව්‍යාපාරවල ආරම්භය, හැරවුම් ලක්ෂ්‍ය, ඔබේ ආරම්භය ඔබ කොතනින්ද පටන් ගත්තේ? මම ඇත්තටම පටන් ගත්ත තැනට වඩා මගේ සම්පූර්ණම මේ ෂෙයා මාකට් එකට ඇවිල්ලා ඒක ඉගෙනගත් එකත් එක්ක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ. ඒ කියන්නේ එතන ඉඳලා තමයි මට මේ කම්පනිස් ටික ඔක්කොම අතට එන්නේ. ඉතින් මං හිතනවා ඒක ආවේ 1999 ඉඳලා. එතනින් පස්සේ තමයි හැරමු ලක්ෂ්‍ය වුණේ. මම අවුරුදු 4ක් ෂෙයා මාකට් එක ගැන ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තෙන් පස්සේ තමයි මං හිතන්නේ හැරමු ලක්ෂ්‍ය ඇවිල්ලා තියෙන්නේ. 1999 ඉඳලා 2002 වෙනකන් ඔබ භාවනා කරා කියලා අපේ චතුරත් එක්ක කරපු සාකච්ඡාවකදී ඔබ සඳහන් කරලා තිබුණා. ඇයි ඔබ භාවනා කරේ? මෙහෙමයි, මම ඇත්තට මේක හම්බෙන් වෙච්ච දෙයක්. හාමුදුරු නමක් ටීවී එකේ ඇවිල්ලා මට මං කියනව දැක්කා. ජීවිතේ පස්සෙන් පස්සට යන්න පුළුවන් නම්, ඒ කියන්නේ දැන් ඇවිල්ලා ඉන්නවා, රැයට කෑවේ මොනවාද, දවල්ට කෑවේ මොනවාද, උදේට කෑවේ මොනවාද, බ්‍රෂ් කරේ කොහොමද කියලා. ඊට පස්සේ ඒක ඊයේ දිනේටත් යන්න පුළුවන් නම්, එතකොට සියුම් ඔළුවට කැක්කමක් එනවා. හාමුදුරුවෝ කිව්වා නවත්තන්න කියලා. හැබැයි දෙවනි දවසෙත් ඒක කරන්න කිව්වා. එහෙම එහෙම කරාට පස්සේ මාස 6ක් විතර යනකොට මට තේරුණා මං පහේ ශිෂ්‍යත්වේ කොළපාට ෆයිල් එක අරගෙන මගේ සපතු දෙක එකත් එක්ක මට ඒ ෆොටෝ එක මගේ මෙමරි එකට එනවා. එතනින් පස්සේ මට තාමත් කියන සතුටුයි. මට දැනුත් මං ඉපදිලා කොට් එකේ උඩ බලාගෙන ඉන්න ෆෑන් එක කරගෙන එක ෆොටෝ එක මගේ ඔළුවේ තියෙනවා. ඔබ තාම භාවනා කරනවද? මං එතනින් පස්සේ ඇත්තට මට භාවනා කිරීම අවශ්‍යතාවයක් වුණේ නැහැ. මට තේරුණා මගේ මොලේ තිබිච්ච අන්නෙසසරි ඔක්කොම ඉරෙස් වුණා කියලා. ඒක තමයි දැන් වැටෙන මේ ඔක්කොම ඩේටා. අර එතනින් පස්සේ තමයි මේ පොඩි දේවල් වෙන්න ගත්තේ. මොකද එතකන් ඕන මිනිහෙකුට ගොඩාක් දේවල් ආවහම ඔළුව නිකන් පුපුරනවා වගේ. මට ගොඩාක් දේවල් ආවම පේන්නේ හරි පොඩියට පේන්නේ. භාවනාව සහ ඒ ඒ ඒ ඒ ජීවිතයට නැඹුරු වීම ඔබ හිතනවාද ඔබතුමාගේ මේ ව්‍යාපාරිකයෙක් විදිහට මේ ලබාගත් දියුණුවටත් විශාල බලපෑමක්? දැන් බලන්නකෝ, දැන් ඔයත් එක්ක කවුරු හරි කතා කරන්න එනවනම් ෆයිල් එකක් කරන්න එන්නේ. ඔයා මගෙන් ওই මිනිස්ට්‍රිස් 30ම තියෙන දේවල් අහන්න. මං කිසිම ෆයිල් එකක් නැතුව මගේ ඇතුලේ තියෙන ඩේටා ටික මං අරගෙන ඔයාට පෙන්නනවා. ඔයා මට උතුර මගෙන් අහන්න, මං උතුරේ ඉන්න ටිකත් ඕනනම් ඔයාට කියන්න. අපි එහෙමනම් කතා කරමු පොඩ්ඩක් කෘෂිකර්මාන්තය ගැන. කෘෂිකර්මාන්ත අපි 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 හඳුන්වන්නේ අපේ රට කෘෂිකාර්මික රටක් විදිහට. හැබැයි කනගාටුවට කාරණේ අපි කෘෂිකාර්මික රටක් වුණාට අපි පිටරටින් තමයි කෘෂි භෝග බොහොමයක් ගෙන්වන්නේ අපේ රටේ පරිභෝජනයට. මේ වගේ තත්ත්වයක් අපිට අද ඇති වෙලා තියෙනවා. එදා අපි දන්නවා, අපි අහලා තියෙනවා, අපි කියවලා තියෙනවා අපේ රටින් සහල් පිටරට යවුවා, අපේ රටින් පිටරටවල් වලට යවපු දේවල් පිළිබඳ. හැබැයි අද අපිට ඒ තත්ත්වය නැති වෙලා තියෙනවා. ඇයි එහෙම වුණේ? ඉන්දියාව වගේ රටක් ඒ මෝඩි වගේ ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් ඇවිල්ලා ඒ කරපු විපර්යාසෙත් එක්ක
අද එහෙ ඉන්න ගොවියෝ වෙදරක බලන්නේ ඇප් එකේ. ඒ කියන්නේ ඒ විලේජ් එකේ තව කොච්චර බණ්ඩක්ක අරෝමියෝ තියෙනවද කියලා බලන්නේ ඒ ඇප් එකෙන්. මේ වගේ ඇප් එකක් ඩිවලොප් කළා තියෙනවා ඉන්දියාව වගේ රටක. වට කියන්න ආසයි. දැන් දිලීරවලින් ලෙඩක් හැදුනොත් ඒකේ ෆොටෝ එකක් ගැව්වහම මෙන්න මේ දිලීරෙන් එන්නේ මෙන්න මේ දේ තමයි කරන්න ඕනේ. ඊට පස්සේ කෘමින්ගෙන් මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ ෆොටෝ එක කියන්නේ කෘමියක් කාලා විතර ඒකනේ ප්‍රශ්නේ. ඒ ෆොටෝ එක ගැව්වහම ඒ කෘමියව නැති කරන්න මෙන්න මේ දේවල් තමයි කරන්න ඕනේ. නැත්තම් ෆර්ටිලයිසර් මදිකම හින්දා මේ ගහ සවුත් වෙලා නම් ඒ මේ ඔක්කොම මේ දැනුමේ ඇප් එකෙන් දෙනවා. ඒ විතරක් නෙවෙයි වෙදර එක දෙනවා. ඉන්දියාවේ ඉන්ට්‍රඩියුස් කරා මේ සොයිල් හෙල්ත් කාඩ් කියලා එක. ඒ කියන්නේ සොයිල් එක අවුරුද්දකට දෙපාරක් චෙක් කරලා බලනවා නයිට්‍රජන් කොච්චරද ඕනේ කියලා. ෆොස්ෆේට් කොච්චරද ඕනේ කියලා. පොටෑසියම් කොච්චරද ඕනේ කියලා. පස්සේ තත්ත්ව පරීක්ෂාවක්. පස්සේ තත්ත්ව පරීක්ෂාව. කරාම ඒගොල්ලන්ට තේරුණා රටේ ෆර්ටිලයිසර් භාවිතය 20%කින් අඩු වුණා. මොකද දැන් ඔය අපෙත් කිඩ්නි ඩිසීස් ඔක්කොම තියෙනවානේ. රටට දැන් අපි කියමු නයිට්‍රජන් තියෙන තැනකට වැඩිපුර නයිට්‍රජන් දැම්මම මොකද වෙන්නේ? අරක වතුරේ දිය වෙලා යනවා එළියට. ඒතර මේ ටික පරීක්ෂා මෙයාව කරොත් 25%කින් 20%කින් මේ ෆර්ටිලයිසර් ඉම්පෝට් එක නතර කරන්න පුළුවන්. ඔයා දන්නවද ෆර්ටිලයිසර් කොච්චර ඉම්පෝට් කරනවද කියලා? ටොන් 750,000 ඉම්පෝට් කරනවා ඔක්කොම. ඒ කියන්නේ යූරියා, TSP and MOP තමයි මේන්ම පෝරවල් ටික. ඕකෙන් මේ ටික කියලා කියන්නේ කන්ටේනර් 35,000 රටට පෝර ගෙනහලා දානවා. හැබැයි අර වගේ හෙල්ත් කාඩ් එකක් ඉන්ට්‍රඩියුස් කරොත් මේකෙන් 20%ක් කියන්නේ කන්ටේනර් 7,000 ලංකාවට එන එක නවත්තන්න පුළුවන්. දැන් අද ගත්තොත් ඇවරේජ් ෆර්ටිලයිසර් ටන් එකක් ඩොලර් 330යි. ඒ කියන්නේ අවුරුද්දකට ඩොලර් මිලියන 250ක ෆර්ටිලයිසර් ගේනවා. මේ 100 නැති කරගත්ත ඩොලර් මිලියන 50ක් රටේ ඉතුරු වෙනවා. හැබැයි මොනවද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ අර හෙල්ත් කාඩ් එක ඉන්ට්‍රඩියුස් කරන එක විතරයි. හෙල්ත් කාඩ් එක දැන් මම ඔයාලට මේකෙන් දැන් කෘෂිකර්මාන්තය බැලුවොත් 40 බිලියන් ෆර්ටිලයිසර් සබ්සිඩි එකක් තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව බිලියන 40ක් ගොවිය වෙනුවෙන් වියදම් කරනවා. මේකෙන් 20%ක් ගියොත් 32යි ඇත්තටම ෆර්ටිලයිසර් වලට යන්නේ. තව බිලියන 8ක් ඉතුරු වෙනවා. ඒ බිලියන 8ෙන් ඔයා බලන්න තව බිලියන 7ක් විතර දාලා අර හෙල්ත් කාඩ් එක ඉන්ට්‍රඩියුස් කරනවා. ඉන්ට්‍රඩියුස් කරාම පෝරවල දාන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම අර මං කියපු ඇප් එක වෙදර එක ක්‍රොප් එක ක්‍රොප් එකේ ප්‍රයිස් එක ඊට පස්සේ ඇප් එකෙන් පුළුවන් ටෙක්නිකල් ඇඩ්වයිස් දෙන්න වීඩියෝස් වලින්. ඔයා දැකලා තියෙනවද ලංකාවේ YouTube ගිහලා ගහලා බලන්න මොන හරි භෝගයක් වගා කරන්න කියලා උපදෙස් දෙන වීඩියෝ එකක් දැකලා තියෙනවද? දැන් මේ බලන්න ඩොලර් මිලියන 50ක් මේ පැත්තෙන් මෙයා වෙනවා. මොකද ලංකාවේ ග්‍රාම සේවක කොට්ටාස 14,000 ගණක් තියෙනවා. මේකට කෘෂි නිලධාරි 14,000 ගණක් ඉන්නවා. ඒතර කෘෂි නිලධාරි 14,000 ගණක් ඉන්නවා නම් මේ ඇප් එක ඉන්ට්‍රඩියුස් කරොත් එහෙම මේ ගොවියෝ තෙමීගෙන වී ගහන්න යන්නේ නැහැ. එයා දන්න මොකද ඒ ඔය වෙද ඇප් වල තියෙන්නේ ෆෝකාස් කරනවා ඉස්සරහ දවස් 90ට ඇකුරේට් වෙද තියෙනවා මේ දවස් 5ක. ඒතර මේ දවස් 5 වහිනව කියලා දන්නවනම් මේ ඔක්කොම දන්නවනම් ගොවියා ඒක අනුව තමයි ක්‍රියා කරන්නේ. ඊට පස්සේ යාට මාකට් ප්‍රයිස් එකක් තියෙනවා නම් මේ ඔක්කොටම ගොවියා ඒක එක තමයි ඉන්දියාවේ. ඇයි අල ඔය හැම භෝගයකම ගාන අඩු? අපිත් ෆර්ටිලයිසර් නිකන් දෙනවා, ඒගොල්ලොත් ඒ වගේ දෙනවා. හැබැයි ගාන අඩුයි. ඇයි? ඒගොල්ලන්ගේ අසන්න වැඩි, අපේ අසන්න අඩුයි. ඉතින් දැන් මං කියන්නේ මේක මේ බජට් එකට ගේන්න බෑ. මේ ප්‍රපෝසල් එක බජට් එකට ගෙනහල්ලා ෆර්ටිලයිසර් 20%කින් අඩු කරලා හෙල්ත් කාඩ් එක ඉන්ට්‍රඩියුස් කරලා මේ හැම ගොවියෙකුටම මේ වගේ ඇප් එකක් දෙන්න බෑද? මේ වගේ ඇප් විකුණන කම්පැනි ඕන තරම් තියෙනවා. හොඳයි, අනිත් පැත්තෙන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ඇප් එකකට වඩා දැන් අපේ පාරම්පරික කෘෂිකර්මාන්තය ගත්තොතින් ගොවීන් ඇත්තටම දේශගුණික තත්ත්වයන් දන්නවා. දන්න වුණාට වෙද වෙනස් වෙන විදිහත් එක්ක ඒක ඔයාට කොහොමත් කියන්න බෑ. මොකද දැන් හොඳම උදාහරණය තමයි යලමහ කියලා කන්න දෙකක් තියෙනවා. යලමහ තියෙන කන්න දෙකට යල වගා කරනවා කුඹුරු 104,000. ඒ කියන්නේ හෙක්ටයාර් 104,000. මහ 104,000. ඒ කියන්නේ යල කියලා කියන්නේ වතුර
හැංකියකින් හරි වැවකින් හරි එහෙම මෙයා කරන එක. මහ කියලා කියන්නේ වරුසාවෙන් කරන එකට. ඒතර මේ හතරමාර අයින් කරාම වරුසාවෙන් විතරක් කරන හෙක්ටයාර් ලක්ෂ 3ක් තියෙනවා. ඒතර ඒගොල්ලන්ට පුළුවන් එක කන්නේයි වගා කරන්න. එතකොට ඒ කන්නේ වගා කළා අනිත් කන්නේ නිකන් ඉන්න ඕනේ. හැබැයි අපේ ගොවි යන මේ මේ ගොවි පනත අනුව ඒගොල්ලන්ට ඒකේ ගොයංගස් මිසක් කිසිම දෙයක් වගා කරන්න බෑ. ඒගොල්ලන්ට වට්ටක්ක පිපිඤ්ඤා බණ්ඩක්ක කිසිම දෙයක් වගා කරන්න බෑ. මේ මේ වගේ පනත් ඉස්සරහට මාරු වෙන්නේ නෙවෙයි වැහි ජලයෙන් වැඩ කරන කුමුරු වලට ඒ කෙටි කාලින භෝග. ඒ කියන්නේ මාස 6ක් ඇතුළත තියෙන භෝග වගේ දේවල් කරන්න දෙන්න කියලා. නැත්තම් මේ මිනිසුන්ගේ ආර්ථිකය කොහොමද එක කන්නයක් වැඩ කරලා ජීවත් වෙන්නේ? හැබැයි නියං කාලවල වලට ඔය කියන භෝග වගා කරන්නට කියලා මහවැලිය රජය එහෙම දැනුම් දෙනවා. විශේෂයෙන්ම මහවැලිය දැනුම් දෙනවා ඔය කියන භෝග වගා කරන්න ගැටලුවක් නැහැ කියලා. ගොයම් ගොයම් අඩු කරලා මොකද නියං කාලයට ඒක දැනුම් දෙනවා කියන එකයි නීතියයි දෙකක්නේ. හොඳ මිනිස්සු ඉන්න තැන්වල ඒ මිනිසුන්ට එහෙම වගා කරන්න දෙනවා, වගාලින් වලින් ගහලා. නරක මිනිස්සු ඉන්න තැන්වල හිරිහැර කරනවා. පනත අනුව හිරිහැර කරන්න පුළුවන්. ඒතර පනත වෙනස් කරනවා මිසක් නිකන් ස්ටේට්මන්ට් එකක් දුන්නා කියලා ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ නේ. මොකද රටක් ගත්තාම හොඳ මිනිස්සු ඉන්නවා, නරක මිනිස්සු ඉන්නවා. සමහර පැතිවල මම දන්න පැති තියෙනවා පිපිඤ්ඤා පිපිඤ්ඤා වලක්වත් වවන්න දෙන්නේ නැහැ. හොඳ, ඔබ කියන විදිහට එය නීතියෙන්නේ උදව්ව ලැබෙනවා නම් ජනතාවට හැකියාව තියෙනවා විවෘත වේ ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න. අනිත් පැත්තෙන් දැන් කෘෂිකර්මාන්තය ගැන කතා කරද්දි මේ සතුන්ගෙන් සිද්ධ වෙන හානි ගැනත් කතා කරන්නට ඕනේ. අලි සම්බන්ධවත් ගැටලු තියෙනවා. ඔබ යම්කිසි අවස්ථාවකදී හබරණොය රේල් පාර ආශ්‍රිතව අලි දුම්රියට හැපිලා මැරණ එක සම්බන්ධයෙන් ඔය කාරණාව සම්බන්ධයෙන් යම්කිසි විසඳුමක් යෝජනා කරා පහු යෝජනා කරා නෙවෙයි, ඒක ක්‍රියාත්මක කළා. ඒ අවුරුදු තුනේ අලි මැරුන්නේ නැහැ. ඒක ඒක දැන් දැන් වෙනකොට නෑ, දැන් වෙනකොට වෙලා තියෙන්නේ එන්ජින් එක යන ෆොරස්ට් ඔෆිසර්ව අයින් කරලා තියෙන්නේ. කියන්නේ ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් ඉස්සර එන්ජින් එකට තව එක්කෙනෙක් නගිනවා. නැගලා ඒ කාලේ කියන්නේ අලි ක්‍රොස් කරන කාලයක් තියෙනවා මාස 3ක් විතර. ඒ මාස 3ේ මේක යනවා. ඇත්තටම ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නත් ගොඩක් හොඳ සීයේ යන්නේ. ඉතින් එතකොට අලි හැප්පුනේම නැහැ. මොකද අලියෙක් හැපුණා කියන්නේ ඒක හරි අමාරු වැඩක් නේ. කෝච්චි එකට අලියෙක් හැපුණා කියන්නේ හිතට හරි වේදනා ඇති වෙන වැඩක් නේ. ඉතින් කොහොම හරිද මම මේ පාර හැපුණාමත් කතා කරලා අහුව මොකද කියලා. නැහැ සර්, දැන් අපි 20ත් නෙමෙයි යන්නේ 40 විතර යන්නේ. අර ඔෆිසර් තමයි වේග සීමාව 20ට ඕන ගමන. ඒ කාලේ විතරයි අතන මීල්ක කරන්න ඕනේ. ඒ කාලෙට 20ක වගේ වේග සීමාවක් එක්ක ෆොරස් එකේ ඔෆිසර් කෙනෙක් අරින්න ඕනේ. ඇයි ඒක මේ මොකද පාලකේ ඉන්නේ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕනේ. ඇයි ඔවුන්ට මේ මැදිහත් වීම කරන්න බැරි? ඇයි ඔවුන් මේ තීන්දුව తీරන ගන්න නැතුවට අවශ්‍ය නැති නිසාද? ඒ එහෙම අවශ්‍යතාවයක් නැද්ද? අලි වැඩි වෙන්නත් පුළුවන්නේ. අලි වැඩි වුණොත් ප්‍රශ්නයක් කියලා හිතෙන්න පුළුවන් එහෙමද? අලි වැට සම්බන්ධයෙන් දැන් ගොවි ජනපද විශේෂයෙන්ම ප්‍රශ්න කරන දෙයක් තමයි මේ අලි වැට පිළිබඳ. අලි වැට ප්‍රායෝගික විසඳුමක්ද නැද්ද කියන එක පිළිබඳව බොහොම සාකච්ඡා මට්ටමේ කරුණු ගණනාවක් විවාද වෙමින් තියෙනවා. අලි ප්‍රශ්නය දැන් අපි දන්නවා ඉන්දියාව වගේ රටවල් මේකට යම්කිසි ආකාරයකට විසඳුම් හොයාගෙන තියෙනවා. අලි සහ සාමාන්‍ය ජනතාව සහයෝගයෙන් සහජීවනයෙන් ජීවත් වෙන අලි කොරිඩෝ එක ඒ විදිහට පවත්වාගෙන යන ඒ වගේ එහෙම තත්ත්වයන් ඇති කරගෙන තියෙනවා. දැන් අපේ රට ගත්තම අපි හැමදාමත් මේ අලි මිනිස් ගැටුම ගැන කතා කරනවා. මිනිස්සු මැරෙනවා, අලි මැරෙනවා. ඒ එතනින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ ඒ ප්‍රශ්න විතරක් නෙමෙයි, දැන් වඳුරන්ගෙනුත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඔබට තියෙනවද මේ සම්බන්ධයෙන් යෝජනාවක්? නැමෙයි. අලින්ට නම් ෆොරස් එකේ තියෙන සම්පූර්ණ ෆොරස් කවර් එක කතා බලලා ඒකේ අලි 6500 දාන්න පුළුවන් කොහෙද කියලා මැප් කරොත් එහෙම ඒකට නම් විසඳුම් හොයන්න පුළුවන්. හැබැයි කොටසක් තියෙයි. සමහරකට මිනිස්සුන්ව රීසර්කල් කරන්නත් වෙයි ඒ වගේ තැනක. හැබැයි ඔක්කොම නෙවෙයි. අලින්ව රීසර්කල් කරන්න වෙයි ටිකකට මිනිස්සුන්වත් කරන්න වෙයි. ඔබ හිතනවාද අලිව අලියෙක් වගේ සතෙක්ව රීසර්කල් කරන්න පුළුවන් කියලා? මොකද ඔවුන්ගේ ගමන් රටාව ඔවුන් ගමන් කර මොකද විශාල වශයෙන් අලින් කියන ඉතාමත්ම බුද්ධිමත් සතෙක්. ඔහු කිලෝමීටර් ගණනාවක් දවසකට ඇවිදිනවා. ගොඩක් වෙලාවල් වලට අපි දැකලා තියෙනවා රේඩියෝ කල කරපු අලි තමන් ඉන්න ප්‍රදේශවල ඉවත් කළ වෙන තැන්වලක රීසෙටල් කරාට පස්සේ නැවත වතාවක් අර තමන් හිටපු ප්‍රදේශවලට යනවා. සමහරක් වෙලාවටත් යනවා කියන එකත් ඇත්ත. ඉතින් ඒක සැරින් සැරේට කරන්න පුළුවන්.
සමහරක් අලි අර කුණු එහෙම කන්න පුරුදු වෙලා ඉන්නෝ. එයාට කුණුම ඕනේ. ඒකින්ද එහෙමයි නෑ අලිත් ඉන්නවා. හැබැයි මේකට දැන් අපේ ෆොරස්ට් කවර් එකට දැන් 1957 ගත්තොත් අලි 2500 හිටියේ. දැන් අද වෙනකොට 6500ක් වෙලා තියෙනවා. එතකොට රටේ ජනගහනයත් එහෙමනේ. 1946 සංගණනේදී තියෙන්නේ ලංකාවේ ජනගහනය 145යි. 1976 වෙනකොට 110යි. අද වෙනකොට 214යි. ඒතර ඒ වගේම අලිත් වැඩි වෙලා තියෙනවා. මම ඇත්තටම මේකේ බල්ල නැහැ. මේ අලි දාන්න පුළුවන් ෆොරස්ට් කවර් එකත් එක්ක මේක කොහොමද කරන්න කියලා පොද අපිට ඒ data එකට එන්න අමාරුනේ. අපි වගේකට. හැබැයි වඳුරු වගේ අයට සමහරක් රටවල් වල ඒගොල්ලන්ගේ උපත් පාලනය කරලා තියෙනවා. ඒ කියන්නේ සමහරක් කෑමත් එක්ක ටැබ්ලට්ස් වගේ දීලා උපත් පාලනය කරලා තමයි මේක අඩු කරලා තියෙන්නේ. ඒ ඇරෙන්න අරද සාමාන්‍යයෙන් බල්ලන්ටත් එහෙමනේ. බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහන්න පුළුවන්. හැබැයි අරගොල්ලන්ට මොන හරි ප්‍රතිවර්ග හරි ඒ වගේ උපත් පාලනයේ ක්‍රමයක් කරනවා මිසක් වෙන වඳුරන්ට කරන්න දෙයක් නැහැ. හොඳයි. ඔබතුමා සඳහන් කරපු දේත් එක්ක මේ ලේකම්වරු අමාත්‍යංශ ලේකම්වරුන්ට තියෙන බර අමතවරු සංඛ්‍යාව සහ ලේකම්වරු සංඛ්‍යාව ගත්තම විශාල පරතරයක් තියෙනවා. ලේකම්වරු ගත්ත දෙනින් 30 ගණනක් 30යි. අමතව මේ 30ද අර 225ද පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න මේ දෙපැත්ත මේ දෙගොල්ලෝ පිළිබඳව ප්‍රශ්න කරනවා. නෑ නෑ මේක හරි සිම්පල්. ඔය 225 කවුරු හිටියත් එක්කෙනෙකුටවත් සිග්නේචර් එකක් දාන්න බෑනේ. සිග්නේචර් එකක් දාන්න පුළුවන් සෙක්‍රටරි විතරයි. වෙන කිසිම අමාත්‍යංශයකට අරගෙන ලියුමකට සෙක්‍රටරි අරින්න කාටවත් පවර් එකක් නැහැ. හැබැයි ප්‍රතිපත්ති මේ තීරණ ගන්න ඕනේ දේශපාලකයෝනේ. නෑ දිල්කා මෙහෙමයි රටවල් හැදිලා තියෙන්නේ. දැන් බලන්න ට්‍රෙෂරි එක වගේ තැනක් කියලා කියන්නේ ෆයිනෑන්ස් තියෙනවා මුදල් අමාත්‍යංශය යටතේ ප්ලෑනින් මිනිස්ට්‍රි එක තියෙනවා. භාණ්ඩාගාරේ තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ. ඒතර මේ ප්ලෑනින් මිනිස්ට්‍රි එකෙන් තමයි ඇත්තටම මේ වැඩ ටික සිද්ධ වෙලා දේශපාලඥයනි කියන්නේ මෙන්න මේක තමයි පොලිසියක ඔය අනවුස් කරන්න කියලා. මොකද දේශපාලඥයනි මහජනියත් එක්ක ඉන්නේ. මහජනයාගේ මගුල් ගෙදර යන්න ඕනේ, මරණ ගෙදර යන්න ඕනේ, අවුරුද්දකට සැරයක් ගිහිල්ලා බලන්න ඕනේ. මේ ඔක්කොම කරන්න ගියාම අර පැය 10000 මං කිව්වේ 400 ඉවරයි නේද? හොඳ අපි කෙටි විරාමයකට යන් අවසන් විරාමයටයි අපි යමු වන්නේ. අපි විරාමේ නතරලා ඉතින් ප්‍රතිඵලයක් තියෙනවා දෙකෙන් ප්‍රශ්නාර්ථයක් අපිට තියෙනවා. උතුරේ ජනතාව පිළිබඳව තමයි මෙතනදී වැඩිපුරම කතා කරන්නේ. උතුරේ ජනතාවට ඇත්තටම ඕන කරන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයක්ද? එහෙමත් නැත්නම් ඒ කියන්නේ උන්ට බලය බෙදීම කියන එක ඇතුලේ ෆෙඩරල් කිරීම මේකද උතුරේ ජනතාවට ඕනේ? එහෙමත් නැත්නම් උන්ට ඕනේ ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම. හැම මිනිහෙක්ම දුප්පත් නම් ඉස්සෙල්ලාම බලන්නේ කොහොමද පෝසත් වෙන්නේ කියලා. එතකොට එතන 111,000 ජනගහනයක් ඉන්නවා. 240,000 ළමයි ඉස්කෝලේ යනවා. මේ 240,000න් 30ක් 40ක් විතර උදේට කන්නේ නැතුව එන්නේ. ඒ තරම් දුප්පත්. දැන් මේ පළාත් සභාව තිබුණා බිස්කට් පහක් දෙන්න තරම් තත්ත්වයක් නැද්ද? මේ ළමයින්ට එහෙම අනුකම්පාවක් නැද්ද? මං අහන්නේ ළමයේ ඉස්කෝලේට එනකොට කෑම නොකා බිස්කට් පහක් දෙන්න බෑද? එනුතුරේ ජනතාවගේම නායකින්. නායකින්ට. ඒතර ඒක කරන්න නැතුව ඉන්දියාවෙන් ඇවිල්ලා මාළු වයසට යන මාළු ටික අල්ලන් යන්න තමයි අර එන්නේ. මොකද මාළු ඒ තරම් වැඩි. ඔය දීවර කර්මාන්තයේ දෙන 40,000ක් ඉන්නවා. ඒ 40,000ට අර සමෘද්ධි එහෙම තියෙන අය ටිකක් තෝරලා බෝට්ටු 2,000ක් විතර දාලා අර මාළු ටික අල්ල ගන්න බැයිද? ඒවට මේව ඕනද? එතන තියෙන කෘෂි කර්මාන්තයට ඉස්සර අපි අහලා තිනවා යාපනයේ අඹ. එතකොට අද දැන් අර මම දැන් ඇත්තටම කෘෂි කර්මාන්තය ගත්තොත් එහෙම මං දෙන්නෙකුට මේකේ ක්‍රෙඩිට් එක දෙනවා මේ පහුගිය අවුරුදු 30-40ට. එක්කෙනෙක් තමයි ටොම් මෙල්ලාවල. එයා තමයි අඹ ලංකාවට ගෙනහල්ලා දැන් පැල අඩුම ගානේ 104ක් විතර තියෙනවා. අනිත් එක්කෙනා තමයි ඩඩ්ලි සිරසේන.
එයා හාල් ජපානි විදියට දැන් පොලිෂ් කරලා එළියට දාලා අතර ඇත්තටම බැලුවොත් එම ඒෂියාවල තියෙන ලොකුම වී ස්ටෝරේජ් එක තියෙන ලංකාවේ යාගේ. ඒතොර මම ඔය දෙන්නට ඉස්සෙල්ලාම ඇග්‍රිකල්චර් වලට කරලා තියෙන්නේ ඔය දෙන්න විතරයි කිසියම් තාක් දුරට. කෙනෙක්ට කියන්න පුළුවන් ඒක ඒකාධිකාරයක් කියලාත්. මොනවාද? මෙහෙමයි. එහෙම ඒකාධිකාරියක් නෙමෙයි. එයාගේ පස්සෙන් ඒ ටෙක්නොලොජි එක යූස් කරන් අනිත් මෝල්ලිම් ටික ලොකු වෙනවා. එහෙම තමයි. එක්කෙනෙක් ඉස්සරහට එනකොට එයාට ඒකාධිකාරියක් කියනවා. එයාගේ පස්සෙන් තව 100ක් එයාව ෆලෝ කරගෙන යනවා. මොකද එයාගේ ටෙක්නොලොජි එක එනකන් එයාගේ තියෙන හාල් වල තියෙන ඩිමාන්ඩ් එක නැහැ. ඉතින් ඒ වගේම තමයි දැන් ඔය ටොම් එල්ලාවල මහත්තයා මේ අඹ ටික ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. මේ යාපනයේ පැත්තට ඉස්සර වගේ මේ අඹ පැල මිලියන 5ක් විතර බවන්න බෑ. දැන් බලන්න ඔස්ට්‍රේලියාවෙන් ගත්තොත් ඇපල්, මිදි, ඔරේන්ජ් විතරයි එන්නේ. ලංකාව වගේ රටක් ගත්තොත් මොකද්ද අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්? අඹ මිලියන පැල 10ක් විතර ඔය සම්පූර්ණම ඔය ඉරිය එකේ වැවුවොත් මම හිතන්නේ අඹ එක්ස්පෝර්ට් කරනවා කියන එක ලෝකයේ අතර අඹ වුණ නම් ලංකාවට එන්න ඕනනේ. මොකද ඇත්තට මේ අඹ ගෙඩිය ඒ තරම් හොඳ අඹ ගෙඩියක්. ඉතින් මං අහන්නේ දැන් ඒ වගේ දෙයක් කරන්න මේ මොන හරි ඕනද මේවට? ඒ පැත්තේ තියෙන පොල්ගස් ටික වවන්න. අර පොල්ගස් ලක්ෂ 5ක් විතර තිබුණා. දැන් ඒකෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් එතන ලක්ෂ 1.5 දෙකක් විතර කපලා තියෙනවා යුද්ධෙත් එක්ක. ඒ පැර ලක්ෂ දෙක වවා ගන්න මොනක් කරන්න ඕනද? ඒ ප්‍රදේශයට බලය වෙන මොනේද? වෙන මොනවාද? ඒ අමතරව දුප්පත් මිනිස්සු ඉන්නෝ ලක්ෂයක්. ඒ ලක්ෂයෙන් පවුල් ලක්ෂයක්. පවුල් ලක්ෂයෙන් පවුල් 56,000, ඒ කියන්නේ 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ළමයිත් එක්ක ඉන්නේ. ඔයා හිතනවා 3500කින් ජීවත් වෙන්න පුළුවන් කියලා. සමෘද්ධියෙන් හම්බෙන 3500 විතරයි තියෙන්නේ. එතකොට මෙහෙම දුප්පත්කම් තියාගෙන ඒ මිනිස්සුන්ට මේ අඹ ටිකක් හරි මොන හරි ටිකක් දීලා, මම දන්නේ ඒ මිනිස්සුන්ගේ ඉඩමේ ප්‍රමාණය කොච්චරද, මෙහෙම ඔක්කොම ඒ ලෙවල් එකට ගියොත් ඔයා හිතනවාද මේ මිනිස්සුන්ගේ පෝසත් කරන්න බෑ කියලා? අර ළමයින් ටිකට ශිෂ්‍යත්වයක් දීලා ඒ ළමයින්ව හයි එඩියුකේෂන් එකට යනකම් බලාගත්තොත් ඔයා හිතනවාද මේ ළමයින්ව දුප්පත්කම්ෙන් බේරගන්න බෑ කියලා? හැබැයි බලය බෙදීම කියන එක ගැන කතා කරනකොට දෙමළ නායකින් දෙමළ දේශපාලන නායකින් කියන කාරණය තමයි දෙමළ ජනතාව බලය බෙදන්න කියලා ඉල්ලන්නේ දෙමළ ජනතාවට දෙමළ වූ නිසාම වෙච්ච සුවිශේෂී ප්‍රශ්න ටිකක් තියෙනවා මේ රට ඇතුළේ. ඒ නිසා තමයි බලය බෙදන්න කියලා ඉල්ලන්නේ. ඔය ඇත්තටම මෙතනට ඔය වගේ දේශපාලඥ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ගේන්නේ. දැන් මම අද ඔයා කන්ස්ටිටියුෂන් එක ගැන කතා කරයි කියලා ඒ පැත්තේ ඒ නොදර්න් ප්‍රොවින්ස් එකේ ඉන්න මම අඳුරන්නේ නැහැ ඇත්තටම. මගේ යාළුවෝ අඳුරන අය 4 දෙනෙක්ව දාලා මම මේ ප්‍රශ්නේ ඇහුවා. 4 දෙනෙක්ගෙන් ඔය කියන ලොකු ඔක්කොගෙම ඇහුවා. අහලා ඇහුවා ලිස්ට් එකක් දෙන්න මෙන්න මේ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ කියලා. ලිස්ට් එකක් තියා දෙකක් කියාගන්න බැරුණා ඩිල්කේ. දෙකක්. මම අන්තිමට එයාට කිව්වා කෝල් කරලා මට 3ක් අහලා කියන්න මම ඔයාට අද කියන්න ඕනේ කියලා. ඒ 3 කියාගන්න බැරුණා ඔය ඉන්න අයට. මේක ඩිල්කේ මෙහෙමයි. අපි රටක් හරි ඒරියා එකක් හරි ඩිවලොප් කරන්න නැත්නම් මේ මිනිසුන්ගෙන් බේරෙන්න මොන හරි කරන්න එපා. දැන් මේ අවුරුදු 41 30 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 25ක් කරාම මිනිස්සු මේ 25ම කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද? එච්චර ඕනේ නැහැ. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා අරගෙන සිලෝන් කියන එක ශ්‍රී ලංකා කරා. මිනිස්සු කොච්චර හිතුවද ශ්‍රී ලංකාව කිව්වහම දිනු වෙයි කියලා? ඒ මොන හරි වුණාද? මොනක්වත් වෙන්නේ නැහැ. මගෙත් ඉන්නවා මේ වගේ CEOs ලා. කම්පැනි හරියට දුවන්න උනේ නැතුණාම කියනවා සර් අපි නම වෙනස් කරලා බලමුද කියලා. ඒ තමයි අන්තිම දවසේ මාව හම්බෙන්නේ. එයා එහෙම නම වෙනස් කරන්න ආපු අය ඒ තමයි අන්තිම දවස එයාගේ. ඒ කියන්නේ වැඩ බැරි මිනිස්සු තමයි මේ නං අරව මේවා කොළ ඔක්කොම හොයන්නේ. වැඩ පුළුවන් නම් කොළ මොනක්වත් ඕනේ නැහැ. දැන් මම මෙතනට ආවේ එක කොලයක් හරි ආරම්භවත් ඒ කතා කරන්න. හොඳයි. දැන් උතුරේ දෙමළ ජනතාව වගේම තමයි වතුකරේ දෙමළ ජනතාව. ඔවුනුත් ප්‍රශ්න ගණනාවක් මතු කරමින් සිටිනවා. පහුගිය කාලයේදී විශේෂයෙන්ම දැන් අපි අපනයන භෝග ගැන කතා කරනකොට අපි ඉගෙන ගන්න කාලෙත් අපි තේපොල් රබර් ගැන තමයි කතා කරේ. අද වෙනකොට මේ තේපොල් රබර් වලට මොකද්ද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නාර්ථයක් අපිට තියෙනවා. තේ කර්මාන්තය ගැන කතා කරනකොට ඔවුන් රුපියල් 1000ක වැටුපක් ඉල්ලා සිටිනවා. මේ උතුරේ කඳුකරේ ඉන්න දෙමළ ජනතාවගේ ගැටළු වලට ඕන් ඉල්ලා සිටින මේ රුපියල් 1000ක වැටුප දෛනික වැටුප මේක යන්න පුළුවන් ඉලක්කයක්. මේකේ
ඔයා දන්නේ නැති තව ගොඩාක් බෙනිෆිට් මේ හැමෝටම තව රුපියල් 300ක බෙනිෆිට් විතර වෙනම තියෙනවා. ඒ කියන්නේ මෙඩිකල් වෙන වාහන අරවා මේවා ඔක්කොම. අනිත් එකේ මිනිස්සු පැය 6ක් විතර තමයි වැඩ කරන්නේ. ඔය පැය 8කට නෙමෙයි ඔය ඉල්ලන්නේ. හරි? එතකොට මේ ඔක්කොම ටික ඒ ඉල්ලගෙන කරනවා මිසක් ඇත්තටම ඒ ප්‍රොඩක්ටිවිටි එකට කවුරුත් කියන්නේ නැහැ මම මෙච්චර තිය දාලා නෙලන්නම් මට අන්න ඒකට දහ දෙන්න කියලා. ඒ වගේ නෙලන අය ඉන්නවා රුපියල් 1200 ගන්න අය. ඒතර මේ කොට්ටාසයක් ඉන්නවා වැඩ නොකර දහ ගන්න අය. වැඩ කරලා ඇත්තටම 1000ක් ගන්න පුළුවන් ඒතර. දැන් අර විදිහට බැලුවොත් දැන් ඔයාට මම කියන්නම් දැන් කුඩා වතු තියෙනවනේ. මේ වගේ රුපියල් 25යි කියලා එකට දෙන්නේ. අර ඔය සැලරි එක දුන්නොත් ඒක රුපියල් 42ක් දෙන්න වෙනවා. ඔය කුඩා වතු හිමි ඔක්කොම ටික පංකොලොත් වෙන ඊට පස්සේ. තේ කර්මාන්තය ගැන කතා කරනකොට අපි කාලයක් තේ සම්බන්ධයෙන් තා හොඳ කීර්ති නාමයක් දිනාගෙන හිටි අපි හොඳ ආදායමක් ලබා ගත්තා. අද වෙනකොට මේ අපනයන ක්ෂේත්‍ර ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් ඒ තරම් සතුටෙන් මේ කතා කරන්න අපනයන කරුවන් තමන් ගැටලු රාශියකට මුහුණ දෙනවා කියන කාරණය උන් පැහැදිලි කරනවා. උන්ට විශාල වශයෙන් යම් කිසි දෙයක් අපනයනය කිරීමේදී ලිපි ලේඛන වශයෙන් අමාත්‍යංශ මට්ටමින් ආයතන වශයෙන් විශාල ආයතන සංඛ්‍යාවකට යන්න වෙන අවසර ලබා ගැනීම සඳහා ඔබතුමාමයි තන BOI එකේ ප්‍රධානියා විදිහට කටයුතු කරද්දී ඔබතුමාට බොහොම හොඳ අත්දැකීම් තියෙනවා මේ ආයතන එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණේ. මේ වගේ ගැටලු රාශියකට මුහුණ දෙමින් අද වෙනකොට සමහර කෙනෙක් අපේ ප්‍රධාන වශයෙන්ම අපිට විදේශ රටවලින් අපිට ආදායම ලැබෙන්නේ ගෘහ සේවයෙන් කියලා. ඉතින් අපි ඒ වගේ කතා බහකට ඇවිල්ලා තියෙනවා. අපි මොකක්ද අපේ මේ අපනයන ක්ෂේත්‍ර විදේශ ආදායම මේ වැඩි දියුණු කරගෙන මිස සංචාරක කර්මාන්තය මේ ළමයින්ව උගන්නලා ග්ලෝබල් මාකට් එකකට යන්න පුළුවන් වෙන්න හැදුවොත් මේ ගෘහ සේවයට යන්නේ නැහැ නේ. සමහරක් වෙලාවට ඒ ළමයා මැරිකල්ලා ඉඳි ළමයි දෙන්නේ කමුනාම ජීවත් වෙන්න බෑ. හැබැයි යාට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ලීකන්නි වගේ අය ස්පෙෂලි ගෑල් ළමයින්වට ඩිග්‍රී එකක් ලෑස්ති කරා. ඇයි? එයාගෙන් රස්සාවක් කරන්න නෙමෙයි. එයාගෙන් මතු පරම්පරාව එයාගේ ළමයි දෙන්නම හදන්න තමයි අර ඩිග්‍රී එක දුන්නේ. ඒ කියන්නේ ඉදිරි පරම්පරාවට නොලෙජ් කියන්නේ අම්ම කෙනෙක් යුනිවර්සිටි ගියාට පස්සේ මොනා හරි ආර්ට් කරලා හරි ළමයි ටික හම්බෙන ටිකව යුනිවර්සිටි නෑර ඉන්නේ නෑනේ. ඒ ටිකටත් ඒ විදිහත් ප්ලෑන් එකක් තිබුණා. ඉතින් එහෙම කළා තමයි ඒ රටවල් ඩිවලොප් කරේ. ඒතර ඔය අපිට පුළුවන් උගන්නන්න නැතුව ඉඳලා හවුස් මේට්ලට අරින්නත් පුළුවන්. උගන්නලා ග්ලෝබල් මාකට් එකට හදලා අර වගේ 150කට විතර උගන්නලා වෙන හොඳ රස්සාවල් කරන්න හරි ඉන්නත් පුළුවන්. ඇත්තටම ඉගෙනුනට පස්සේ රස්සාව කියන එක බලපාන්නේ එයාට මුලේ තියෙනවනේ. එයා දන්නව මොකද්ද කරන්න ඕනේ කියලා. කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා හරියට තියෙන උගතා එහෙම මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා. සංචාරක ක්ෂේත්‍රය ගැන කතා කරොත් ඔබ හිතන විදිහට අද සංචාරක කර්මාන්තය සංචාරක කර්මාන්තයේ අර මම කිව්ව එකේම මේ බජට් එයාලයින් එන්නේ නැත්තම් රටේ කාමර 90000න් ස්ටාර් හෝටල් තියෙන කාමර 15000ක්. ඉතුරු 75000 බජට් නම් ඒකට බජට් එයාලා ඉන්නේ නැත්නම් ඔයා හිතනවද මේ කර්මාන්තය දිනු කරන්න පුළුවන් කියලා? ඔයා හිතනවද තායිලන්තයට, සිංගප්පූරුවට, මැලේසියාවට නැති සුවිශේෂ දේවල් අපේ රටේ තියෙනවා කියලා? ඇයි මේ රටට එන්නේ? ඇයි ඒ රටට නොයන්නේ? දැන් හොඳම එක්සැම්පල් එක. දැන් මේ කොළඹ දැන් හෝටල් හැදෙනවානේ. මම තමයි මේක ප්‍රොමෝට් කරන එකම එක්කෙනා තව ඕනේ කියලා. ඇයි මේකට 20000ක් විතර දාන්න පුළුවන් එක්සිබිෂන් හෝල් එකක් ගැහුවා නම් ඔය හදන පෝට් සිටි එකේ වගේ තැනක මේ කොළඹ හෝටල්වල සෙනක ඕන තරම් ඉදී. මොකද එක්සිබිෂන් වගේ ඒවාට ඉන්දියාවට වුණත් ඒගොල්ලන්ගේ රටේ තියෙනට වඩා අපේ රටේ තියෙන එක ඒගොල්ලන්ටත් වටිනවා. ඉතින් ඒ වගේ ඕන තරම් දේවල් තියෙනවා කරන්න. ඉතින් කරන එක්කෙනෙකුට ඔය එක්සිබිෂන් එක හෝල් එකක් ෆී ෆැබ්‍රිකේටර් තියෙනවා මාස 6න් ගන්න පුළුවන්. ඔබතුමා සඳහන් කරනවා මේ සැලසුම් සකස් කිරීම සඳහා මේ කටයුත්තේ මූලික ස්ථානයේ බවට පත් වෙන්නේ ලේකම්වරු විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශය ලේකම්පති තමයි ෆයිනෑන්ස්, ට්‍රෙෂරි, ප්ලෑනින්. ඒතර ප්ලෑනින් එකෙන් තමයි මේ ඔක්කොම දේවල් වෙන්න ඕනේ. දැන් ඔයා ටූරිසම් ගැන කතා කරාම බලන්න ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් කීයක් තියෙනවද? 20ක් තියේ එන්න 20ක් තියේ යන්න. පැය 8කට 40යි ඕනේ. ඒ කියන්නේ පැය 8කට 40යි. පැය 4ක් ඉන්දෝල තිබ්බොත් අපි කිමු 80ක් දුන්නොත්. 80ක් දුන්නාම අර සීට් එකේ ඉන්නවා. දැන් ඔයා වුණත් රට යනකොට බලන්න
ඒ සීට් වලින් භාගයක් නැහැනේ. හැබැයි කිව් එක දිගට තියෙනවා. ඒතර මේකේ නම්බර එකට ගත්තොත් අර ඉමිග්‍රේෂන් කවුන්ටර් 40ට අපි දෙනවා 80ක්. ඒ කියන්නේ පැය 8කට. ඒ කියන්නේ පැය 4යි වැඩ කරන්න ඕනේ. ඒතර 80 ඒවා 3යි. 240යි. ඒ වගේ හොලිඩේස් අරම මේවා ගන්නත් එක්ක අපි ඒ වගේ දෙගුණයක් දුන්නා. ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා 500ක් අරගෙන මේ සීට් එකේ වාඩි කරන්නේ නැත්තම් ඊට පස්සේ එතනින් එළියට ආවට පස්සේ අන්ඕගනයිස් ටැක්සි සිස්ටම් එකක් නම් තියෙන්නේ. ටැක්සි 1000ක් තියෙනවා එතන. දැන් මම මේ ආණ්ඩුවර නෙමෙයි ගිය ආණ්ඩුවේ ඉඳලා කිව්වා ඔය ටැක්සි 1000ට ඩියුටි ෆ්‍රී පර්මිට් එකක් දීලා ඕක අප්ග්‍රේඩ් කරන්න කියලා. ඒ මිනිස්සු දුප්පත් මිනිස්සු. දැන් බලන්න අප්ග්‍රේඩ් කළා. පික් මී වගේ සිස්ටම් එකක් දැම්මොත් දැන් ඔයා දන්නවද මේක කැල්කියුලේෂන් එක. මේ ටැක්සි 1000 දවසකට කොහොම හරි කිලෝමීටර් 100ක් යනවා. ඒ කියන්නේ 100ක් ට්‍රිප් එකක් හම්බ වෙනවා. ඒක 100ක් ගිහිල්ලා එන්නේ නිකන්. ඒතර මේ 1000කට 100ක් කියලා කියන්නේ කිලෝමීටර් ලක්ෂයක් දවසට දුවනවා මේ ටැක්සි 1000. තව ලක්ෂයක් එනවා මේ පැත්තට නිකන්. බලන්න මේක අප්ග්‍රේඩ් කළා මේ ටැක්සි කම්පනියක් හදලා පික් මී වගේ එකකට බාර දුන්නොත් අර එයාපෝට් එකට එන මිනිහට අර ටැක්සියෙන් එන්න පුළුවන් නේද අර වගේ ඇප් එකක් තිබුණොත්. එතකොට කිලෝමීටර් ලක්ෂයක් නිකන් එන්නේ නැතුව අර ලක්ෂ පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒතර ඒක නෙමෙයිද එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ. ඒතර ඒක නෙමෙයිද ට්‍රැෆික් එක අඩු කරන්න වාහන අඩු කරනවා කියන්නේ. ඒතර මේ වගේ දේවල් වලින් කරනව මිසක් දැන් හොඳම එක්සැම්පල් එකක් ගත්තොත් කොළඹ කේන්ද්‍රස්ථාන කරලා තියෙන පාසල් තියෙනවා. කොළඹට එන මේන් කොරිඩෝස් 6යි තියෙන්නේ. මේ 6ේ බ්‍රාන්ච් ස්කූල් ඇරියෝ මේ ක්‍රවුඩ් එක ඔක්කොම මගින් නවතිනවා. ඒතර කොළඹට එන එක නවතිනවා. ඒතර ට්‍රැෆික් එක අඩු වෙනවා. හොස්පිටල් තියෙනවා. ඩෙන්ටි කාඩ් ඔෆිස් තියෙනවා. දැන් ලංකා බැංකුවේ බ්‍රාන්ච් එකට යාපනයේ ලක්ෂ 1000ක් ගනුදෙනු කරන්න පුළුවන් නම් ගනුදෙනුකාරයෙක් එක්ක ඩෙන්ටි කාඩ් එකක් යාපනයේ ඉෂුව කරන්න බැයිද? පාස්පෝර්ට් එකක් යාපනයේ ඉෂුව කරන්න බැයිද? මොකද්ද මේ? දැන් පාසල් පද්ධතිය ගැන එහෙම ඔබතුමා සඳහන් කරපු දේ දැන් කියන්න පහසුයි මේ කරන්න පුළුවන් තියෙනවා. සෙන් තෝමස් එක දැන් දෙකක් කරලා තියෙනවා. එකක් කටුනායක කරලා තියෙනවා, එකක් ගම්පහ කරලා තියෙනවා. ඒවේ රිසල්ට්ස් හරි හොඳටම හොඳයි. හැබැයි අනිකුත් පාසල් වල මේක කරන්න යදි දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ පසුගිය රජය ළඟම පාසල හොඳම පාසල කියන සංකල්පය යටතේ එහෙම පාසල් සංවර්ධනය කරන්න පාසල් තියෙනවා. ඒ වගේ පාසල් 3000ක ටොයිලට් එකක්වත් නැහැ. පාසල් තියෙන 10000න් 3000ක ටොයිලට් නැහැ. එක්කෝ ටොයිලට් එකට යන්න වතුර නැහැ, ටොයිලට් එක තියෙනවා. එක්කෝ ලයිට් නැහැ, පම්ප් එක ගන්න. ඒ වගේ බාත්รูම් යන්න බැරි ඉස්කෝල 3000ක් තියෙනවා. ළඟම පාසල හොඳම පාසල තමයි. ඔබ කියන්නේ මේ සංකල්පයන් හරියට හරි විදිහට ක්‍රියාත්මක වෙලා නැහැ. සංකල්පය හොඳ වුණාට ක්‍රියාත්මක කිරීමේදී හරි විදිහට ක්‍රියාත්මක වෙලා නැහැ. සංකල්පය හොඳ වුණාට තමන්ගේ අම්මට ඒ සංකල්පය හරියන්නේ නැහනේ. ළමයි ඉස්කෝලේ ළමයා දාන්න කැමති නැහනේ. කොහොමරි කරලා ටවුන් එකට තමයි දාන්න ඕනේ. ඔයා දන්නවද ඔය ලංකාවේ ළමයි කිලෝමීටර් 3ට වඩා පයින් යන පොකට්ස් තියෙනවා 2000ක්. ඒ 2000ට මිනි බස් එකක් දාන්න විතරයි තියෙන්නේ ඒ ළමයාව ගේන්න. ඒතර ඒ ළමයි හැමදාම කිලෝමීටර් 3ක් පයින් ඇවිල්ලා 3ක් යනවා. දැන් ඔබ හිතනවාද දැන් ඔබතුමාම සඳහන් කරනනේ දැන් බ්‍රාන්චස් ශාඛාවන් ආරම්භ කරන්න කියලා. දැන් ඔබම කියනවා අම්මා කැමති නෑ මේ ගමේ තියෙන ඉස්කෝලේට ළමයා යවන්න. අම්මා කැමති නගරෙට යවන්න කියලා. නගරේ හොඳ ඉස්කෝලේ හරි ඉන්න. එතකොට ඒ නගරේ හොඳ ඉස්කෝලේ ශාඛාවක් ගමේ දැම්මුත් අම්මා කැමති වෙයිද? මෙමනේ ගමේ දැම්මට ටීචර් ඉන්නේ නෑනේ. මොකද ටීචර්ගේ ළමයාට යන ඉස්කෝලේ යන්නේ නෑනේ. දැන් ඩොක්ටර්ස්ලටත් ඒකනේ. ගමක හරි තැනක හරි ඩොක්ටර් මේකක් තිබුණොත් එයාගේ ළමයා ඩොක්ටර්ස්ලා ඔක්කොම ගත්තොත් ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ. ඒතර ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් නැත්තම් කොහොමද ඩොක්ටර් ගිහලා දුෂ්කර පළාතක ඉන්නේ? කොහොමද ඩොක්ටර්ට ප්‍රයිවට් හොස්පිටල් එකක් නැත්තම් ප්‍රයිවට් චැනල් එකක් නැත්තම් එයා ජීවත් වෙන්නේ? එයා පුරුදු වෙලා තින්නේ ඒ සංකල්පෙට. එතකොට හොඳ ගවර්න්මන්ට් ඔෆිසර්ස්ලා ඔක්කොගෙම ළමයි දැන් වෙනකොට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නේ. කවුරු සිංහලෙන් ඉගෙන ගන්නෑ. මොකද ඒ ළමයි ග්ලෝබල් මාකට් එකට හදන්නේ. උගත් අය ඔක්කොම ග්ලෝබල් මාකට් එකට හදනවා. නූගත් අය කොමියුනිටි මාකට් එකට හදනවා. කොමියුනිටි මාකට් කියලා කියන්නේ සිංහලෙන් කතා කරන මාකට් එකේ රස්සාවක් කරන්න ඕනේ. මොකද සිංහලෙන් කතා කරලා පුළුවන් කරන්න පුළුවන් රස්සාව එක්කෝ ගොවිතැනක් කරන්න ඕනේ, එක්කෝ ෆැක්ටරි එක වැඩ කරන්න ඕනේ, එක්කෝ සිංහලෙන්
ලියන දැන් කරන ඔෆිස් එකක්වත් හොයාගන්න නැහෙනේ. ඔක්කොම ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ. එතකොට අර ඉංග්‍රීසියෙන් වැඩ කරන ඔෆිස් එක පොඩි රස්සාවක් කරන්න ඕන. ඕක ඇරෙන්න මොකද්ද තියෙන වැඩේ? දෙමළෙන් ඉගෙන ගත්තාම ඒ කොමියුනිටි එකට විතරයි වැඩ කරන්න පුළුවන්. සිංහලෙන් ඉගෙන ගත්තාම මේ කොමියුනිටි විතරයි වැඩ කරන්න පුළුවන්. මේක තමයි තියෙන ප්‍රශ්නේ. රස්සාවල් නැති ප්‍රශ්නයක් නෙමෙයි. නැ දැන් පාසල යලිත් මං අහන්නේ පාසල ගමට ආවා කියලා අම්මා හිතන විදිහ වෙනස් වෙලා නැත්නම් මම ගමට එන්න ඕනේ කියලා. මම කියන්නේම නැහැ ගමට එන්න ඕනේ කියලා. මොකද ගමට හොඳ ගුරුවරයෙක් ගේන්න මම අමාරුයි. මොකද ගුරුවරයාටත් ළමයි ඉන්නවා. ඒ ළමයා නගරේ පාසලකට තමයි යන්න ඕනේ. මම ඔයාලට එක දෙයක් කියන්නම්. එතකොට ගමට හොඳ ගුරුවරයෙක් එන්නේ නැත්නම් ගෙන්නන්න බැරි නම් ගමේ ඉගෙන ගන්න ළමයා නගරයට එනවා ඇරෙන්න වෙන මොකද්ද කරන්නේ? එතකොට ඒ කොහොමද අර ඔබ කියන විදිහට කොළඹට එන මාර්ගය ඉඳලා නගරයට යන්නේ එකයි. මොකද ගමක ඉස්කෝලයක් කියන එකක් ළමයි 250කින් වගේ දුවන්න හරි අමාරුයි. يعني ඉස්කෝලයක් ළමයි 100කින් 50කින් ඒ වගේනේ ගමක ඉස්කෝලයක් කියලා කියන්නේ. තොරේකට හොඳ ප්‍රින්සිපල් කෙනෙක් දාන්න විදියක් නැහැ. හොඳ ටීචර්ස්ලා ටිකක් දාන්න විදියක් නැහැ. ඉස්කෝලයක් වුණාම ළමයි 500ක්වත් තියෙන්න ඕනේ. මං කියන්නේ 500 ඉස්කෝල ගැන මම කියන්නේ. එතකොට ඔයා බලන්න දැන් ලංකාවේ ඕනම සබ්ජෙක්ට් එකකට හොඳට උගන්වන්න පුළුවන් ටීචර්ස්ලා ඉන්නවා. අපි කිව්ව හොඳම ටීචර්ව අරගෙන ටීචර් වීඩියෝ ටිකක් හදලා ටීචර් වීඩියෝස් ටික අර ටීචර්ස්ලාට දුන්නොත් ඒ ටීචර්ස්ලා ට්‍රේනින් වෙන්නේ නැද්ද? ටීචර් ට්‍රේනින් වීඩියෝස් ටික හදන්න පුළුවන්. අපි කිව්ව හොඳම ටීචර්ව අරගෙන ටීචර් ට්‍රේනින් වීඩියෝස් ටික හදලා YouTube එකේ තියෙනවා. ඔයා හිතනවාද ටීචර් ගිහිල්ලා ඒක බලන්නේ නැහැ කියලා? ඔයා හිතනවාද මේක කරගන්න නැතුව ඉන්නේ කියලා? ඔබතුමා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට සැහැණ කාලයක් හිටියානේ. ඔව්. ට්‍රැෆික් එක අඩු කරගන්න බැරි වුණේ ඇයි? නෑ ට්‍රැෆික් එක කොළඹ. නෑ කොළඹ ට්‍රැෆික් එක අඩු කරන්න මේකට හරි සිම්පල් තියරි තියෙන්නේ ඩිල්කා. පාරක ඔයා බ්‍රිජ් එකක් උඩ හිටගත්තොත් එක ලේන් එකක් ගත්තොත් තප්පර 6ක් ගියාට පස්සේ තමයි ඊළඟ වාහනේ යන්නේ. ඒ කියන්නේ බ්‍රිජ් එක පාස් කරන්න තප්පර 6ක් යනවා. තප්පර 6යි කියලා කියන්නේ මේ එක ලේන් එක මම මේ ගාන පෙන්වන්න දැන්. විනාඩියකට යන්න පුළුවන් වාහන 10යි. විනාඩි 60කට යන්න පුළුවන් වාහන 600යි. මේ එක ලේන් එකක් කියලා කියන්නේ වාහන 600ක ලේන් එකක්. ඒතර ලේන්ස් තුනක් තිබුණත් ඒ පාරේ පැයකට යන්න පුළුවන් වාහන 1800යි. පාරවල් පළල් කිරීම නෙවෙයි ට්‍රැෆික් එක අඩු කරනවා කියලා කියන්නේ. ට්‍රැෆික් එක අඩු කරන්නේ ට්‍රැෆික් එකේ තියෙන එක රීලොකේට් කරන එක. හොස්පිටල් එකේ ජෙනරල් හොස්පිටල් එකේ මෙතනට පේෂන්ට්ලා 35000ක් එනවනම් ඒක එළියේ තියෙන හොස්පිටල් වලට ගිල දාන එක තමයි ඒ ඒ ඒ එන එක නවත්තන එක තමයි කරන්න පුළුවන්. නැතු පාරවල් කීයක් හදන්නද? දැන් මම කියන්නේ මම ඒක තමයි කියන්නේ හැමතිස්සෙම අපාර්ට්මන්ට් 50000ක් සිටි එක මැද්ද එන්න ඕනේ කියලා. මොකද එතකොට ඒ 50000 යන්නේ අනිත් පැත්තට. අර ට්‍රැෆික් එක තියෙන පැත්තට නෙවෙයි. විරුද්ධ දිශාවට. ගෙවල් 50000ක් විතර සිටි එක මැද්දට එන්න ඕනේ. මේව තමයි ප්ලෑන් තිබුණේ. ස්කෝල ටික අර මේන් කොරිඩෝස් හයි බ්‍රාන්චස් විදියට යන්න ඕනේ. හොස්පිටල් එකේ තියෙන තදබදයට හොස්පිටල් එකේ එළියේ තියෙන ගම්පහ මොරටුව ඒ වගේ තියෙන මේ අප්ග්‍රේඩ් වෙලා ඒ ටිකට ට්‍රාන්ස්ෆර් වෙන්න ඕනේ. අයිඩෙන්ටි කાર્ඩ් ඔෆිස් එක වගේ බ්‍රාන්චස් තියෙන්න ඕනේ. පාස්පෝර්ට් ඔෆිස් එකේ බ්‍රාන්චස් තියෙන්න ඕනේ. ඒතර එහෙම කරලා කොළඹට එන ට්‍රැෆික් එක මොනිටර් කරලා ඒක අඩු කරන එක තමයි ට්‍රැෆික් එක අඩු කරනවා කියන්නේ. මොකද අපිට බෑනේ පාරවල් වැඩි කරන්න බෑනේ. ට්‍රැෆික් එකට සොලියුෂන් දෙන්න නම් වාහන විදිහට ලේන් 6ක් ගහන්න තරම්. මොකද මේවා පරණ සිටිස් නේ. ඒතකොට මේ සිටි එකේ ප්ලෑන් කරන්න පුළුවන් ඔච්චරයි. ඒතර ඒක අපි අර අනිත් පැත්තට තමයි මේ ප්‍රශ්නේ බලන්න ඕනේ. දැන් ඔයාම බලන්නකෝ. අර එයාපෝට් එකේ තියෙන ටැක්සි ටික අනිත් පැත්තට කිලෝමීටර් ලක්ෂයක් දවසට එනවා. දැන් ඕකට සොලියුෂන් එකක් දුන්නාම ඔයා හිතන්නේ නැද්ද ඔයාට යන එකෙත් තප්පර 10ක් කරි අඩු වෙයි කියලා. ඔයා යනවනම් ගෙදර වාහනේ අර වාහන ටික ඔයාටත් හම්බෙලා තප්පර 10කින් අඩු වෙනවා. ඔබ කියන්නේ ඔබ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විදියට හිටියර ප්‍රවාහන අමාත්‍යාංශයට විතරක් මේ වැඩේ කරන්න පුළුවන් දෙයක් නෙමේ. අනිකුත් අනිකුත් සියලුම කරන්න පුළුවන් මේන් මම ඒකයි කිව්වේ. මගේ තියෙන ප්ලෑන් එක. ඒතර රීස්ට්‍රක්චරින් ප්ලෑන් දැන් ප්‍රවාහන අමාත්‍යාංශය කියලා මට පාරවල් ලොක් කරන්න බෑනේ. පාරවල් ලොක් කරන්න ඉඩක් නැහැ. ඒතර අපිට කරන්න පුළුවන් ඒක තමයි අනිකුත් අමාත්‍යාංශ වලත් ඒ හා සමාන ඒ ඔය කියන අදහස් වලට එකඟතාවයක් එන්නට ඕනේ. ඒ අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් වෙන්නට ඕනේ. ඒ ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට තමයි අර රටක් විදිහට හැම අංශයක්ම එක විදිහට දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ විශ්වාස කරනවා විශේෂයෙන්ම ඔබ වගේ කෙනෙක් මුදල් අමාත්‍යාංශය ලේකම් දුරට හොඳයි කියලා.
හොඳ නෙවෙයි යෝක හම්බුනොත් එහෙම මම දන්නවා මාස 3කින් කරන්න ඕනේ මොකද්ද කියලා. ඔබ සූදානම් මේ වගේ තනතුරක්. ඔව් මම සූදානම්. ඔබතුමා හොරණ තක්ෂිලාවේ ගම්බද ප්‍රදේශයක් එතන ඉඳලා මෙතනට අද ඉන්න තත්වයට ආපු එක ගැන ආපසහැරලා බලනකොට මොකද හිතෙන්නේ? මොන වගේ දුෂ්කරතා එකේ NDT ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික කරේ. මගේ පොඩි කාලේ අවුරුදු 11 ඉඳලාම මම ආසදේ තමයි ඉලෙක්ට්‍රොනික්ස්. අදත් ඉලෙක්ට්‍රොනික් සර්කිට් බෝඩ් එකක් හමුනොත් කැඩිච්ච එකක් හරි කමන්නේ. පොඩ්ඩක් සමහරක් අය මල්ලිලා එහෙම දන්නවා ඒක. ඉතින් ඒගොල්ලෝ මොනවද කරන්නේ? අයියාගේ මේස උඩින් තිබ්බහම මම ළඟට අරගෙන අතක ගා ඉන්නවා. ඉතින් ඒක මගේ හැටි. මට ඒකින්ද ඉලෙක්ට්‍රොනික්ස් කිව්වොත් මම ඕන දෙයක් අදත් එච්චරයි. හැබැයි දැන් ඊට වඩා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ දේවල් වල මේ පහුගිය අවුරුද්දම ඉඳලා මම අතර මගේ අර ඒතිවිච්ච එක දැන් මේකට shift වෙලා තියෙනවා. මම හැම එකක්ම දැක්කොත් අරක දාන්න තමයි දැන් බලන්නේ. ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් මේ තියෙන cost එක කොහොමද අඩු කරන්න කියලා තමයි අපි බලන්නේ. මොකද ඒක කරන්න පුළුවන් දෙයක්. දැන් අපි practically මේව කරලා නෙමෙයි මම මේ වට කියන්නේ. ඒ කියන්නේ මට දැන් ඕනම එකක ඔයා මට කියන ඕනම එකකට මම මේක දැන් කියනවා. මට මොඩල් එක මම විනාඩි 5ක් ඇතුළත හදලා පෙන්නන්න. හොඳයි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය දවසක මේ පෙරේරලා තුන්දෙනෙක් පෙරේතිව තුන්දෙනෙක් ඉන්නවා කියලා කිව්වා. ඒක පෙරේරා කෙනෙක්ද ඔබතුමත්? පෙරේරලා ඉන්නවා කිව්වේ නෙමෙයි, සතර වරන් දෙවියෝ හතර දෙනෙක් ඉන්නවා කියලා කිව්වේ. පෙරේරලා ඉන්නේ සතර වරන් දෙවියෝ හැටියට ඒක වෙන්නේ අරක් අරගෙන. එතකොට ඒ වගේ කෙනෙක් ඔබ? ඒක සතුටෙන් බාර ගන්න එපැයි. හොඳයි, බොහොම ස්තුතියි. අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව ඒ වගේම අපි විශ්වාස කරන ඔබතුමාගේ දැනුම ප්‍රායෝගිකව අපිට භාවිත කරන්නට අවස්ථාව ලැබේවි කියලා ඔබතුමා විශ්වාස කරන ඔබතුමා හිතනවා. ඔබතුමාට මුදල් අමාත්‍යංශ ලේකම්දුර ලැබුණොත් ඔබතුමා කොහොමද ඒක කරන්නේ? මම ඒක කරන්න සූදානම් කියන තැන ඔබතුමා ඉන්නවා. අපි බලමු අනාගතයේදී මොන වගේ අංශයන්ට ඔබතුමාගේ සම්බන්ධතාවය ඔබතුමාගේ දැනුම දායකත්වය ලබා දෙන්නට පුළුවන්. මම කිසිම තැනකට වෙන තැනකට දෙන්නේ නැහැ. මම ඒ වගේ තනතුරක් හම්බුනොත් ඇරෙන්න මිනි කිසිම දෙයක් මම බාරගන්නේ නැහැ. හොඳයි, බොහොම ස්තුතියි තුන් සැරට පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන්. අපි තවත් සතියකින් යලිත් මෙවැනිම කතා බහකින් හමු වෙමු. සුබ රාත්‍රියක්.